හේතුඵල ධර්මය පටිච්චසමුප්පාදය මූලික කරගෙන තමයි මේ ධර්ම විග්‍රහය සිද්ධ කරගෙන ඉන්නේ. අපේ ගිය සතියේ විස්තර කරන්න ආරම්භ කරා ඒ නාම රූප පත්‍ය සලායතනික නාම රූපේ නිසා හටගන්න සලායතන පිළිබඳ ඒ සලායතන අවබෝධ කරන ආකාරය සලායතන කොහොමද තේරුම් ගත යුතු ආකාරය පිළිබඳ විස්තර කරා. ඉතින් අපි අදත් තව ටිකක් දුරට කොහොමද මේ ඒ කරගෙන යන භාවනාව තුළින් අපි මේ සලායතන නිරෝධය සිද්ධ කරගන්න ආකාරය අපි ටිකක් සාකච්ඡාවට යොමු කරලා බලමු. එතකොට දැන් මේ සලායතන නිසා මේ ආයතන හය ක්‍රියාත්මක වෙද්දී අපේ සිතේ අපි කියන්නේ මේ ආයතන හය කෙරෙහි සිහිය පවත්වන්න යද්දී ආරම්භක යෝගාවචරයේට ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද හේතුව මේ සලායතනය තුළින් වේගයෙන් අපේ ඇතුළේ මේ සලායතනයේ ක්‍රියාත්මක වීම නිසා මේ කෙලෙස් නිෂ්පාදනය වෙන වේගය වැඩි නිසා සමහරට අපිට මේක මේ අල්ලගන්න මේ සලායතනයේ තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මේක අවබෝධ කරගන්න ඒක හරියට මෙහෙම හිතන්නකෝ. දැන් අපි දැන් මේ විදුලිය නිෂ්පාදනය කරන ජෙනරේටර් යන්ත්‍රයක් ගත්තොත් එහෙම, එතකොට අපිට ඒ විදුලි නිෂ්පාදනය කරන යන්ත්‍රයේ ඉගෙන ඉතාමත් වේගයෙන් ඒ දැති කරගෙනවා. ඒ අධික වේගයෙන් දැති කරවීම නිසා විදුලිය එනවා. එතකොට අපිට තේරෙනවා දැන් මේ ජෙනරේටරේ විදුලි නිෂ්පාදනය සිද්ධ වෙනවා. කරන්ට් එක එනවා. හැබැයි අපිට තේරුම් ගන්න අමාරුයි අපිට දෙන ගැටලුව තමයි දැන් මේක කරන්ට් එක නිෂ්පාදනය වෙද්දීම අපිට මේ ජෙනරේටරේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න බෑ. මොකද ඒක අධික වේගය නිසා එක්කෝ අපිට වෙනවා ඒ යන්ත්‍රය නතර කරන්න. නතර කරලා අතින් දදි කරකෝ තමයි මේක නිසා මේක කැරකිනවා, මේ දැත්ත නිසා මේක කැරකිනවා, ඒ නිසා මෙහෙම වේගයක් ඇතිවෙනවා. වේගය තුලින් මෙන්න මේ වගේ කරන්ට් එකක් විදුලියක් නිෂ්පාදනය කරනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ තමයි දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ සලායතන ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ සලායතනයේ ක්‍රියාත්මක වීම නිසා මේ සලායතනය කියන අපේ ඇතුලේ අවිද්‍යාව මූලිකව මේ සලායතනයේ ක්‍රියාත්මක වෙන්න නිසා අපේ ඇතුළේ ගිහිල්ලා ඒ රූපවල බින්න බහින්න පටන් ගන්නවා. ශබ්දවල අරමුණුවල බින්න බැසීම අපේ ඇතුළේ වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි බින්න බහිනවා කියන්නේ කාන්තාව කසාද බැදලා කාන්තාවගේ ගෙදර පදිංචියට ගියොත් එහෙම සම්මතේ කියනවා මේ බින්න බැස්සා කියලා. ඒ මිනිස්යාගේ ගෙදර කාන්තාවගේ ගෙදර බින්න බැහැලා ඉන්නේ කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ තමයි අපේ සිතත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ගිහිල්ලා ඒ රූපවල බින්න බහිනවා. සද්දවල බින්න බහිනවා. එතකොට ඒ අපි කියන්නේ ඒ බින්න බහිනවා කියන්නේ ඒ රූපවල, ඒ ශබ්දවල, ඒ ගඳවල, ඒ රසවල, ඒ පහසවලට බැඳෙනවා. තදට ගිහිල්ලා බැඳිලා යනවා. ඒ රූපවල ජීවත් වෙන්න ගන්නවා. ඒ ශබ්දවල බැඳින් හදාගෙන තදට බැඳිලා ඒකට බින්න බැහැලා ඉන්න. දැන් බින්න බැස්සට පස්සේ අපි කියන්නේ ඒ අපේ සිතත් මෙහෙම තැන් රූපවල, ශබ්දවල, ගඳවල, පහසවල, සිතිවිලිවල බින්න බැස්සට පස්සේ අපිට මේකෙන් ගැලවෙන්න අමාරු, නිදහස් වෙන්න අමාරු. අපි කියන අපේ සිත ඒකට බින්න බැහැලා. දැන් බින්න බැස්සට පස්සේ සරලව දේරුම් ගන්න බින්න බැහිනවා කියලා කියන්නේ දැන් අපි කියන්නේ දැන් අපි සාමාන්‍ය කියන මේ මගේ බිරිඳ, මේ මගේ ස්වාමියා, මේ මගේ මම කැමති සින්දුව,
මේවන් කැමැති කෑම මේවන් කැමැති පහස මේවන් කැමැති දකින්න කැමැති දේවල් කියලා මිනිස්සේගේ මනස මෙහෙම රූප ශබ්ද වලට අරමුණු වලට බින්න බැසට පස්සේ එයා ඊට පස්සේ මොකද කරන්නේ එයා ඒකට දැන් එයා ඒක අයිති කර ගන්න හදනවා ඒක මගේ කියා ගන්න හදනවා මගේ කරගන්න හිත කියනක අයිති කරගන්න කොහොම හරි ඔබට එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන් මේ 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 ඔයාගේ හිත කැමති මේ රූපය අයිති කරගත්තාම අරනිකාර ජාතක කතාවක තියෙන්නේ කුකුලගෙන් බිත්තර එක එක අරගත්ත කිකිලිගෙන් බිත්තර අරගත්ත මිනිස්සු එක දවසක් කල්පනා කරනවා එක පාරම මෙයාගේ තියෙන බිත්තර ඔක්ක ගාව ගත්තොත් එහෙම මම ඔක්කොම මේ ඒ රත්තරන් බිත්තර ඔක්කොම ගත්තොත් එහෙම ලොකු පෝසතෙක් වෙන්න පුළුවන් කියලා කිකිලි මරන අතර එක බිත්තරයක්වත් නැති වෙනවනේ මේ රත්තරන් බිත්තර දාමු කිකිලි කතාවේ කෙනෙක් කියන්නේ ඒ වගේ අපේ සිත මෙහෙම අරමුණකට බින්න බැස්සට පස්සේ අපේ හිත ගේනවා යා කොහොම හරි අයිති කරගන්න ඒ ඒ දේ උඹේ කරගන්න අයිති කරගත්තට පස්සේ උඹට හැමදාම තියේ සතුට කියලා ඒත් මිනිස්සෙට තේරෙන්න ගන්නවා එහෙම එකක් නැහැ මොකද ඔබ ඔබට දැන් තේරිලා ඇති ඔබේ ජීවිතයේ අයිති කරගත්තට පස්සේ 50%ක් විතර අපිට ඒක අයිති කරගත්ත මුල්ම දවසේම ඒකට තියෙන වටිනාකම අඩු වෙනවා ඒක අයිති කරගත්තට පස්සේ ටික දවසක් යද්දී ඒක විශේෂයක් නැති වෙනවා ඒක දැන් අයිති කරගත්තා වටිනාකම අඩු වුණා දැන් විවාහ ජීවිත ගත කරපුවා මේක හොඳට තේරලා ඇදින්නේ විවාහ ජීවිතය අයිති කරගන්නකම් කොච්චර කලබලයක් තිබ්බද ඊට පස්සේ කාලයත් එක්ක ඒක අපිට විශේෂයක් නැතුව ගියා ඊට පස්සේ තේරුණා තමන් හිර වුණාද කියලා තමන්ගේ නිදහස කොටු වෙලා වගේ තමන්ට ඕන දැන යන්න නෑ ඕන කෙනෙක් ආශ්‍රය කරන්න බෑ තමාව දැන් ආයි හිර වෙලා වගේ සීමාවකට කොටු වෙලා වගේ තමන්ටම ජීවිතේ තේරෙන්න දැනෙන්න පටන් ගන්න ඊට පස්සේ මනුස්සය හිතනවා මේක එපා මේක කරුමයක් මේක කියලා ඊට පස්සේ අර ආදරෙන් බැඳිච්ච දේම කරුමයක් බවට පත් කරගන්න මනුස්සෙක් එතනින් යහට බලනවා කොහොම කවදද මේකෙන් නිදහස්සේ ගැලවේ ඉතින් අපි මෙහෙම දැන් ජීවිතය අපි තේරුම් ගත්තට පස්සේ මං කියන්නේ අපි පොඩ්ඩක් පස්සට හොයලා බලන්න ඕනේ මගේ සිත ඇයි මෙහෙම බින්න බැහැන්නේ බින්න බැහැලා ඇයි මම මෙහෙම කරන්න යන්නේ අයිති කරගන්න අයිති කරගෙන මට එපා වෙලා යන ඔක්කොම ඇති වෙනවා ඉතින් එතකොට මනුස්සෙක් මේක මෙහෙම තේරුම් ගන්න ගියාට පස්සේ මනුස්සෙක් හොඳට බලන් හිටයි පස්සට මෙනෙහි කරනවා ඇයි මගේ සිත මෙහෙම පස් බින්න බහින්නේ ඇයි මගේ සිත එතකොට යාට තේරෙනවා මගේ හිත මේකට බින්න බහින්නේ මං හිතනවා මගේ හිතේ තියෙන චිත්‍රය ඉන්න කෙනා තමයි මේ ඉන්නේ ඉන්න දකිනා තමයි මේ ඉන්නේ කියලා මේක මම ලස්සනයි කියලා හොඳයි කියලා සුන්දරයි කියලා හිතන නිසයි මම මේකට බැඳෙන්න ගිහිල්ලා මේක ලස්සනයි සුන්දරයි යහපත් කියලා මම මේක ගැන හිතන නිසා එදිර ඔන්න අපිට තේරෙනවා අපේ සිත ගිහිල්ලා බැඳෙන්නේ මොකක් නිසාද මේක මේ දකින්න අහන දැරෙන විදින ආයතන හයට ගන්න අරමුණු සුන්දර හොඳ ලස්සන විදියට බලන නිසයි මගේ සිත ගිහිල්ලා ඒක අයිති කරගන්න යන්නේ ඒක ලස්සනයි කියලා බලන නිසා එතකොට හිත තේරුම් ගන්නවා මම දැන් ලස්සනයි කියලා මම මේක බලන්නේ මොකකට සාපේක්ෂව අන්න ඊට පස්සේ තේරෙනවා මම මේක ලස්සනයි මේක හොඳයි කියලා මම මේ අරමුණේ බින්න බහින්නේ මම දැකපු අහපු දේවල් එක්ක සංසන්දනය කරනවා සංසන්දනය කරන නිසා තමයි මගේ සිත මේ ගිහිල්ලා ආයතන හය යම් අරමුණක බැඳෙන්නේ එහෙම මං සංසන්දනය කළේ නැත්තම් මෙයාට වඩා මෙයා ලස්සනයි මෙයාට වඩා මෙයා ලස්සනයි අර දැකපු එකට වඩා මේක ලස්සනයි මෙච්චර කල් දැකපු එකට වඩා මේක ලස්සනයි කියලා සංසන්දනයක් මනස කළේ නැත්තම් මිනිස්සෙක සිත කිසි දෙයකට බැඳෙන්නේ නැහැ සිතට රාගයක් එන්නේ නැහැ සිතට අමුතු ආශාවක් එන්නේ හරිනේ ඉපදිච්ච ගමන් ළමෙක් වගේ එයා ඉන්න පටන් ගන්න ඉතින් ළමයට ඉපදිච්ච ගමන් ළමයට රාගයක් නැහැනේ එළමයට රාගයක් ඇති වෙන්නේ යාට තාම සංසන්දනය කරන්න තේරෙන්නේ නැහැ. සංසන්දනය කරන්න දත්ත නැහැ. සංසන්දනය කරන්න යාට පරණ දෙයක් නැති නිසා ඒ ළමයා දකින්නවා අහනවා දැනනවා එතෙන්ට ජීවත් වෙනවා. ඒ ළමයාට ඒක බෙදන්න තේරෙන්නේ නැහැ. ඉතින් දැන් මෙහෙම හිටියට පස්සේ
අපි දෙනකොට ඇයි මම සංසන්දනය කරන්නේ? මම මොනවත් එක්කද සංසන්දනය කරන්නේ? මම මේ දකින්න එක ලස්සනයි සුන්දරයි කියන්නේ මොකට සාපේක්ෂකව? සංසන්දනය කරන්නේ මගේ ඔළුවේ තියෙන මට දාපු දත්තයකට සාපේක්ෂකව. යම් අදහසකට සාපේක්ෂකව. ඔහොම පස්සට කල්පනා කරන්නේ ඇති මේ පිටිපස්සට අපි හොඳට මේ අපේ අභ්‍යන්තරයේ මේව කැරකිලා කල්පනා කරගෙන යද්දි අපිට තේරෙනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ බව. අවසානයේ මම බැඳිලා තියෙන්නේ අන්තිමට මම ආදරය කරලා තියෙන්නේ අයිති කරගෙන තියෙන්නේ මොකද්ද කියලා මිනිස්සෙක් පස්සට හොයාගෙන යද්දි යාට ගැහණියක් හම්බෙන්නේ නැහැ. පිරිමියෙක් හම්බෙන්නේ නැහැ. සින්දුවක් හම්බෙන්නේ නැහැ. යාට හම්බෙන්නේ අදහසක්. අන්තිමට මං බැඳිලා තියෙන්නේ ඇටෑච් වෙලා තියෙන්නේ සිටිවිල්ලකට. සිටිවිල්ලට වටිනාකම් දීලා අන්තිමට ඒ සංකල්පෙටම බැඳිලා ගියා. ඉතින් මිනිස්සෙක්ගේ වම් පස්සට මිනිහෙක් එහෙම පිටිපස්සට කර කල්පනා කරගෙන ගියොත් එයා මේ ආයතන හයෙන් බැඳිලා තියෙන්නේ කොහෙටද කියලා. රූප ශබ්ද ගන්ධ රස කිව්වට පහසු කර මං බැඳිලා තියෙන්නේ අවසානයේ සංකප්ප රාගෝ පුරිසස්ස කාව පුරුෂයා කියන සංකල්පයකට ඉස්ත්‍රිය කියන සංකල්පයට පුරුෂයා කියන සංකල්පයට ලිංගිකත්වයේ ඇති වෙන්නේ මනුස්සයෙට දාන සංකල්පයක් ඒක. මෙයා මෙහෙම ලස්සන කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා. ඒතොර මනුස්සයෙට කාමය තියෙනවා කාම සංකල්ප දෙනකම්. කාම සංකල්ප ඇත්ත කියලා විශ්වාස කරනකම් ඔහුගේ ඇතුලේ කාමේ නිදහස් වෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙන්න මේ කතාව තේරුම් අරගෙන මම පිටිපස්සේ මම මොම කල්පනා කරගෙන යද්දී මට තේරෙනවා මම මෙච්චර කල් ජීවිතේ මගේ ජීවිතේ මම කොච්චර බොරුවකටද බැඳලා තියෙන්නේ. මම මෙච්චර කල් ඉඳන් ඉන්නේ මං අහවල් රටේ ඉන්න අහවල් තැනේ ඉන්න පිරිමියට ආදරය කරනවා. ගැහණියට ආදරය කරනවා. එයා ගැන මං හිතලා දුක් වෙනවා. එයා ගැන හිතලා මම විඳිනවා සතුටක් කියලා බැලින්නම් මං හදාගත්ත අදහසකට මං සතුටු වෙලා. ඒ පුරුෂයා කියන සංකල්පෙට ඉස්වේ කියන සංකල්පයේ ගැන හිතලා එයා දැන් මෙහෙමයි කියලා ඒ හිතපු දේ ගැනට දුක් වෙලා. එයා හොඳ කෙනෙක් කියලා හිතලා සන්තෝෂ වෙලා එයා නරක කෙනෙක් හිතලා දුක් වෙලා වෛර කරලා එයා ලස්සනයි කියලා හිතලා ආය බැඳිලා. ඉතින් මෙහෙම පිළිපස්සන ජීවිතේ මෙහෙම කල්පනා කරන් යද්දී අපිට තේරෙන්නේ අපි අන්තිමට බින්න බහැලා තියෙන්නේ ගැහණියෙක්ට ගෙදරක නෙවෙයි. පිරිමියෙක්ගේ ගෙදරක නෙවෙයි. අන්තිමට බින්න බහැලා තියෙන්නේ මිනිස්සෙක් එයාගේම ඇතුලේ පවතින හදාගත්ත අදහසකට වටිනාකමක් දීපු අදහසකට. ඊට පස්සේ අපිට තේරෙනවා මේ මං අදහසකට වටිනාකමක් දීලා සුන්දරයි කියලා හිතලා ඒ අදහසට මත් වුණාට පස්සේ මනස අදහසට මත් වෙලා නිකන් ඉන්නේ නැහැ. මනස ය සංකල්පයකට මත් වෙලා එදින් ඒ මත් වුණාට පස්සේ තමයි යාට හිතෙන්නේ මෙයා මං කොහොම හරි මගේ කරගන්නවා. කොහොම හරි මේ දේ මගේ ළඟට ගන්නවා. ඊට පස්සේ මනුස්සයා පුදුමාකාර සටනක් කරනවා ඒ දේ ළඟා කරගන්න. එයා ළඟට යන්න අයිති කරගන්න. ඊට පස්සේ එයා අයිති කරගෙන නතර වෙන්නේ නැහැ. මනුස්සයගේ මනස අයිති කරගෙන ඉවර වෙලා එයා නතර නොවි ඊට පස්සේ එයා ආය සංසන්දනය කරන්න යනවා. ඒ කියන්නේ එයා කල්පනා කරනවා දැන් මට ලස්සන බිරිඳක් ඉන්නවා. ලස්සන හොඳ ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. එතකොට මං කල්පනා අපුවා අර මගේ යාළුවා බැඳලා ඉන්නේ මම තරම් ලස්සන මගේ පහත්ය තරම් ලස්සන කෙනෙක් නෙමෙයි. එයා තරම් නැත්තා කියනවා අපෝ මගේ කෙනාට වඩා කොච්චර හොඳද අර මගේ යාළුවාගේ මහත්ය. ඒ ගෑය කොච්චර ආදරණීයද කියලා ඔන්න ඊට පස්සේ ආය සංසන්දනය කරලා දැන් වැඩ කරන්නේ මාන්නේ. දැන් රාගය ඉස්සෙල්ලා සංසන්දනය කරලා රාගය හදාගත්ත දැන් සංසන්දනය කරලා දැන් මාන්නේ. දැන් මගේ කෙනාට වඩා මෙයා හොඳයි. අරයට වඩා මෙයා ලස්සන. මෙයාට වඩා මෙයා ලස්සන කියලා දැන් ඔන්න ඊට පස්සේ දෙනවා දැන් ඔන්න මට ඉන්නවා ඔන්න දැන් දැන් මට ඉන්නවා යාළුවෝ ගොඩක් අරයට වඩා මගේ සෙට් එකේ කට්ටිය වැඩි අපේ කල්ලියේ කට්ටිය වැඩි. ඊට පස්සේ දැන් මනුස්ස දැන් අපිට ඕනේ දැන් පෙන්නන්න ඔක්කොටම මට මෙච්චර හොඳ උසස් ජොබ් එකක් තියෙනවා. දැන් මට මෙච්චර දැන් සංසන්දනය කරන අරයාගේ ජොබ් එකට වඩා මගේ ජොබ් එක හොඳයි. අරයාගේ එඩියුකේෂන් අධ්‍යාපනයට වඩා මගේ අධ්‍යාපනය උසස්. මෙයාගේ ඉන්න මහත්යගේ ජොබ් එකට වඩා මගේ මහත්යගේ ජොබ් එක වටිනවා. දැන් ඊට පස්සේ මෙයාට අවශ්‍ය කරනවා මිනිසුන්ට මේක පෙන්නන්න. මිනිසුන්ට මේක සංසන්දනය කරලා පෙන්නන්න වන්න. අපිට මෙහෙම කාර් එකක් තියෙනවා, අපිට මෙහෙම ජොබ් එකක් තියෙනවා, අපිට මේ වගේ දේවල් තියෙනවා කියලා. දැන් ඊට පස්සේ දැන් එයාගේ ගොඩ ලොකු කර 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 කර
එයාගේ ධනය එයාගේ ඥාති එයාගේ බලය මේක වැඩි කර කර මිනිසුන්ට පෙන්වන්න උත්සාහ කරනවා දඟලන්න උත්සාහ කරනවා මෙහෙම දඟලන්න පෙන්වන්න උත්සාහ කරගෙන යද්දී එයාට දෙන්නවා එයාට ලොක්ක වෙන්න බෑ මොකද එයාටත් වඩා උසස් අය දැක්ක ගමන් එයා ආයේ හීනමානකට වැටෙනවා මොකද මම හොඳම කාර් එකක් අරන් ගියත් මට වඩා හොඳ කාර් එකක් දැක්ක ගමන් අර සංසන්දනයට ගිහිල්ලා මට මං ගැන හීනමානයක් කියනවා මට වඩා දැනුම තියෙන කෙනෙක් දැක්ක ගමන් මට වඩා ධනෙ තිබ්බය දැක්ක ගමන් මට වඩා බලය තිබ්බය දැක්ක ගමන්ම අර සංසන්දනයෙන් සතුට වෙන්න යන මනසට ඒ සංසන්දනයම තමන්ට හීනමානයක් ගෙල්ල දෙනවා තමන්ට හරි මේ ඉරිසියාව මතු කරවනවා ඉතින් එතකොට මනුස්සයෙක් මෙන්න මේ ආයතනයට ආයතනයෙන් ගන්න අරමුණු වලට බින්න බැහැීම නිසා තමන් මේ සංසන්දනයට පත් වෙලා මේකේ ජජ් වලට ගිහිල්ලා තමන් වෙහෙසක විඩාවක තේරුමක් නැති මහන්සියකට පත් වෙලා කියලා දැන් තමන් තේරුම් ගන්නවා තේරුම් ගන්නකට තේරුම් ගන්න මං කොච්චර බින්න බැස්සත් මට අන්තිමට එපා වීම තමයි ඇති කියන එක තමයි කලකිරීම ඇතුළට එන්නේ ඒ නිසා මට කවුච්චර මේකෙ බින්න බහැලා අයිති කරගෙන හැමදාම සතුටින් ඉන්න බෑ අයිති කරගන්න යනකම් විතරයි ඒක තියෙන්නේ ඊට පස්සේ ඒක එපා වෙලකට බලන ආය ආර අපේ ඇතුලේ තියෙන මුස්පේන්තු ගතිය කාලකන්ණ ගතිය මහා එපා කියන ගතියමයි අස්සේ ඉන්නේ ඉතින් මිනිස්සෙට මේක තේ මේ ජීවිත රටාව ජීවිතේ පැටර්න් එක මේක තේරෙද්දි මිනිස්සෙට මේ ආයතන හයේට බැඳීම නිසා ආයතන හයෙන් ගන්න අරමුණු වලට බින්න බැහැීම නිසා සංකල්ප වලට බැඳීම නිසා ඒ බැඳී යන ජීවිතය ගැන කලකිරීමක් එපාවීමක් ඇති බවක් එනවා ඊට පස්සේ මනුස්සයාට හිතෙනවා මට මේකෙන් ගැලවෙන්න විදිහක් නැද්ද මේ ආයතන හයෙන් ගැලවෙන්න විදිහක් නැද්ද ආයතන හයෙන් ගන්න අරමුණු වලට බැඳෙන ජීවිතය හරි වෙහෙසයි මට මේක හරි දුකක් මේක තේරුමක් නැහැ කොච්චර කළත් අන්තිමට එපාවෙල්ලමයි තියෙන්නේ හති වැඩිල්ලමයි තියෙන්නේ එහෙම කියලා දැන් මේ මිනිස්සයා කල්පනා කරනවා මේකෙන් ගැලවෙන්න විදිහක් කොහොමද මේකෙන් ගැලවෙන්නේ මොකද ලෝකේ කියන්නේ ඔය ආයතන හයට බැඳෙන එකම තමයි ආයතන හයෙන් ගන්න අරමුණු වලට බැඳීමම තමයි එතකොට දැන් මට මේ ලෝකයෙන් නිදහස් වෙන්න ඕනේ මේ බැඳෙන හිත මට වදයක් මං කොච්චර වදයක් කිව්වත් ආයෙත් ගිහිල්ලා බැඳෙනවා මං කොච්චර එපා කිව්වත් ගිහිල්ලා මම කැමැත්තෙන් බැඳෙනවා නෙමෙයි බැඳෙද්දි කැමැත්ත දින හැබැයි මට ඕනේ මේ වගේ නිදහස් වෙන්න මේ ගැලවෙන්න මේ හිතේ මේ බැඳෙන හිතෙන් මේ උපාදානීය සිතෙන් ගැලවෙන්න උත්සාහ කළාට මට දෙනවා ආයෙ ගිල්ල කොහේ හරි පැටලෙනවා ආයෙ තනික මෙද්දි එක දරා ගන්න බැරුව පිස්සුනට මේ වගේ මේ සිත ඇස් බැඳුමක් කරනවා අපිට තේරෙන්නේ කොහොම ආයෙ දෙන්න කියලා අහු වුණාද බැඳිලා වුණාම තමයි තේරෙන්නේ නිකන් මාව මට මං මමද කරේ කියලා පස්සේ ඉඳලා මමද මේ අහු වුණේ මමද මේවා කරේ මමද මේ නැටුම නැටුවේ කියලා තමන්ටම ලැජ්ජ හිතෙනවා. මොකද මේ වෙලාවේ මත් වෙලා. වෙලාවේ මතක නැහැ මොනවද කරේ මොනවද කිව්වේ. කියලා මිනිස්සෙක්ගේ ඇඟලට මෙහෙම දැනෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් එයා එහෙම ගැළවීමක් මේ සලායතනෙට බැඳෙන හිතේ. මේ බින්න බහින හිතේ නිදහස් වෙන්න. එයා යද්දි ගමන් කරද්දි එයාට ඒක කරන්න නම් ඉස්ලාමයා කරන්න වෙන්නේ එයාගේ වැඩිපුර යාගේ හිත එයා තේරුම් ගන්න බින්න බහින්නේ මොන ආයතනයේද දැන් ගොඩාක් කෙනෙක්ගේ හිත වැඩියෙන්ම බැඳලා යන්නේ ඇහැට දකින්න රූපවලට අපි කියන්නේ මගේ හිත බැඳලා ගියේ රූපයට ඒ උස මහත ඒ ලා කොන්නේ ඒ කකුල් ඒ ශරීරේ ඒ හැඩය කියලා සමහර කෙනෙක්ගේ හිත වැඩිපුර බැඳලා යන්නේ රූපණේක සමහර අය කියන්නේ මගේ ජීවිතේ වටිනම දේ ඇහැ කියලා මං කියන්නේ මගේ ඇහැ වගේ ඒක පරිස්සම් කරා කියලා කියන්නේ. මේ සමහර මිනිස්සු කියනවා නේ මම ඒක යාව පරිස්සම් කරේ මගේ ඇහැ වගේ කියලා. ඒ කියන්නේ මිනිස්සු ඇහැට එච්චර ආසයි. මොකද ඇහැට ආස මිනිස්සු එච්චර මිනිස්සුන්ට ඒකෙන් තමයි වැඩිපුරම කෙලෙස් උපදව ගන්න පුළුවන්. වැඩිපුරම යාට සිත බැඳීමක් හදා ගන්න පුළුවන් එතන. ඒ රූප බලලා ඒ නිසා මිනිස්සු මේ ඇහැක් වගේ පරිස්සම් කර ගන්න දකින ඇහැ ගොඩක් පරිස්සම් කරන මොකද විඤ්ඤාණයට කෙලෙස් වැඩිපුර අරමුණු කර ගන්න පුළුවන් උපදව ගන්න පුළුවන් නිසා එතකොට දැන් අපිට තේරෙනවා මේ ඇහැ කියන ආයතනේ තමයි මගේ සලායතනේ වේගින්ම කෙලෙස් උපදවන ආයතන වැඩිපුර කෙලෙස් උපදවන එතකොට දැන් තේරුම් ගන්න දැන් මේ අපි වැඩිම කෙලෙස් උපදවන තැනින් පටන් ගන්න අමාරු
ඒක යාන්ත්‍රණය මොකද්ද කොහොමද මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කොහොමද මේ බැඳෙන්නේ කියන එක තේරුම් ගන්න අමාරුයි වේගවත්ම කෙලෙස් උපදින ආයතන ඒ නිසා අපි මේක ඇහෙන් පටන් ගන්න යන්නේ නැහැ මේ ආර්ය පරීක්ෂණය මේ සලායතනයේ ක්‍රියාකාරීත්වය මොකද්ද මේකට බැඳෙන්නේ කොහොමද කොහොමද මේ සලායතනයේ බැඳීමේ නිදහස් වෙන කියන පාර ඇහෙන් පටන් ගන්න ගියොත් අමාරුයි අපිට ඊට පස්සේ තේරෙනවා ඊට වඩා අඩුයි කෙලෙස් උපදවන්නේ මගේ කනේ ඊට පස්සේ අපි බැඳලා යන්නේ හඬට මියුසික් වලට සංගීතයට මිහිරි නාදයට ඊට පස්සේ ඔහොම අපි දෙනවා එහෙනම් ඒ වගේම ඊටත් වඩා අඩුවෙන් කෙලෙස් උපදවන අපේ නාසයේ ඊටත් වඩා අඩුයි දිවට දැනෙන රස කෑම බීම ඔහොම පල්ලයට පල්ලයට යද්දී අපිට තේරෙනවා මට අඩුවෙන්ම කෙලෙස් උපදවන්නේ මං කයට ගන්න ස්පර්ශ කයට දැනෙන පහස ගන්නුනොත් මම ලිංගිකත්වයේ ඇසිරිලා ස්පර්ශයේ සැප වේදනාවක් විඳිනවා හැබැයි අනිත් ආයතන වලට සාපේක්ෂව බලාගෙන යද්දී හැබැයි මේක එක එකනට වෙනස් වෙන්න පුළුවන් අනිත් ආයතන වලට සාපේක්ෂව අපි අඩුවෙන්ම විඥානයේ කෙලෙස් උපදව ගන්න මේ ශරීරය ඇසුරු කරලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස ගත්තට පස්සේ අපි මේ ශරීරය කියන එකෙන් තමයි අඩු කෙලෙස් ප්‍රමාණයක් උපදවන්නේ ඒ නිසා එතකොට අපි මේ ආර්ය පරීක්ෂණය කරන්න ගියාට පස්සේ මේ ගවේෂණය කරන්න ගියාට පස්සේ අපි මේ අඩු කෙලෙස් උපදින ආයතනයේ සිය පවත්තන්න යනවා. ඒක වෙන විදිහකට කිව්වොත් අපි කියනවා කයට දැනෙන ස්පර්ශයට සිය පිටවන. කයට වර්තමානයේ කයට දැනෙන යම් ස්පර්ශයක් තියෙනවාද විදීමක් තියෙනවාද අන්න ඒකට මම සිය පවත්තන්න ගන්නවා. එතකොට මම අනිත් ආයතන කෙරෙහි අසති වෙන්න ගන්නවා. ඕන දැන් හරියට මේක නිකන් අපි මොකද කරේ දැන් නිකන් අර මේ කරන්ට් එක උපදවන ජෙනරේටරේ දැන් ඕෆ් කරලා තියෙනවා. ඕෆ් කරලා තියෙන්නේ දැන් අපි ඕන දැන් මොකද රූප බලන්නෙත් නැහැ. ශබ්ද අහන්න යන්නෙත් නැහැ. ගඳ සුවඳ විඳින්න යන්නෙත් නැහැ. කෑම කන්න යන්නෙත් නැහැ. කටින් කතා කරන්න යන්නෙත් නැහැ. එතකොට ගිහිල්ලා අපි ඕනේ දැන් අපි තුමු දැන් පරියංග භාවනා කරමු අපි වාඩි වෙලා ඔය ආයතන හය වහන පුළුවන් තරම් සද්දඩු පරිසරයකට යනවා. S2 වහගෙන රූප බලන එක නතර කරනවා. දැන් ඕනේ S2 වහගත්තාම රූප පේන්නේ නැහැ. සද්දඩු පරිසරයකට ගියා මම දැන් ගඳ සුවඳ විඳින්න යන්නේ කන්න යන්නේත් නැහැ කතා කරන්නේත් නැහැ. කතා කරන්න යන්නේත් නැහැ කන්න යන්නේත් නැතුව මම වාඩි වෙලා මම බලනවා මේ කාය ආයතනයේ මොකද්ද දැනෙන්නේ. වාඩි වෙලා මේ ශරීරයට වර්තමානයේ මොකද්ද ස්පර්ශ වෙන්නේ කියලා මෙන්න එක ආයතනයක් අරගෙන සලායතනේ එක ආයතනයක් අරගෙන අන්න ඒකට සිය පිටවන්න ගන්න. අන්න ඒකට සතිමත් වෙන්න පටන් ගන්න. දැන් එතකොට මේ එක ආයතනයකට සතිමත් වුණාට පස්සේ අපිට ඒ ආයතනයේ හරහා කොහොමද මේ විඥාන කෙලෙස් අරමුණු ගන්න යක හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඒ අරමුණ ඇසුරු කරන හැටි එකක් හොඳට මුලැමැදාගෙන තේරුම් ගත්තාම ඊට සාපේක්ෂව අපි අනිත් ආයතන පහේම ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන්. අර එක පාර පහම හයම තේරුම් ගන්න ගියොත් මුලකෙන් මුල් යෝගාවචරයට අමාරුයි. ඒක නිකන් හරියට මෙහෙම වගේ නිකන් හිතන්නකෝ. දැන් හරියට දැන් නොර පාර දිනවනේ දැන් මිනිස්සෙට බයිසිකල් පදින්න පුරුදු වෙන්න කිව්වට පස්සේ වාහන ඩ්‍රයිවිං කරන්න පුරුදු වෙන්න කිව්වට පස්සේ එක පාර නොර පාර දුන්නොත් එහෙම ප්‍රැක්ටිස් කරන්න මිනිස්සගේ මිනිහනේ අර අයියට වෙන්නේ මොකද හැප්පිලා යනවා වැඩි ඒ මිනිස්සයාව හැප්පිලා උදේ මිනිස්සර තේරෙන්නේ නැහැ මොකද වේගින් වාහන එනවා එහෙන් හැප්පෙන්නේ නැතුව මෙහෙන් හැප්පෙන්නේ නැතුව යන්න ඕන එතකොට ගොඩාක් අරමුණු වැඩි පාරක නෝර පාර වගේ වාහන වැඩි පාරකදී අපිට තේරෙනවා මේක ටිකක් අමාරුයි. හැප්පෙන්නේ නැතුව යන්න. මොකද එයා හොඳ දක්ෂ කෙනෙක් නෙමෙයි නේද? දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. දක්ෂයෙක් නොවන නිසා. එයා මොකද කරන්නේ? වාහන අඩුම පාරකට දාන්න ඕන. නිකන් වාහන වැඩිපුර යන්නේ නැති පාරකට දාලා අන්න එතන එයා පුරුදු වෙනවා ඒ ඩ්‍රයිවිං කරන්න. ඩ්‍රයිවිං කරන්න පුරුදු වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ අන්නේ වගේ තමයි හැබැයි එයා කවදා හරි යන්න ඕනේ
එහෙම හැමදාම වාහන අඩුපාරේ ඩ්‍රයිව් කරන එක නෙමෙයි දක්ෂකම. වාහන අඩුපාරේ ඩ්‍රයිව් කරලා පුරුදු වෙලා හොඳට ඊට පස්සේ යා නුවර පාරට දාන්න ඕනේ. ඊට පස්සේ යා දන්නවා ඕනම වාහනයක් ඇදී හැප්පෙන්නේ නැතුව යන්න. ඒ වගේ ඉස්සෙල්ලා එක ආයතනයක 100 පීටවල ඒ ආයතනය තුල ඇලීම ගැටීම නතර කරනවා. ඒකේ ක්‍රියාකාරීත්වය දැකලා හුරු වෙච්ච කෙනාට හොඳට ඒක පුහුණු වෙච්ච කෙනාට ඊට පස්සේ ආයතන 6ම වැඩ කරන පරිසරයකදී පුළුවන් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හැප්පෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව යන්න මේ ගමන. හැබැයි මුලදී ඒක අමාරුයි. අන්න ඒකයි බුදුරජාණන් මේ ආරණ්‍ය ගතව රුක්කමූල ගතව ශුන්‍යාගාර ගතව කියලා කියන්නේ. මොකද ගෙදර ඉද්දී අපි මේක පටන් ගන්න ගියාට පස්සේ වේග වැඩි ආරමු. අර වැඩේ මතක් වෙනවා මේක කරන්න කියලා එනවා අරගෙනවා. අරමුණු ප්‍රමාණය වැඩි සතිය අධ්‍යයනය දැන් භාවනා මධ්‍යස්ථාන කරලා මෙහෙම තැනකට ආවට පස්සේ මුලදී අපිට තේරෙනවා දැන් අපිට ලොකු බලාපොරොත්තු නැහැ. දැන් දාන්නේ තියෙනවා අපිට ගිහිල්ලා ගන්න අන්නදී අපිට මේක කරන්න ඕනේ අරක කරන්න ඕනේ අරව දේවල් කරන්න ඕනේ කියලා ලොකුවට ප්ලෑන් කරන්න දෙයක් නැහැ මෙහෙ ආවට පස්සේ. ඊට පස්සේ අපිට ටිකක් අරමුණු හිතන්න තියෙන ප්‍රමාණය අඩුයි. කල්පනා කරන්න තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට අපිට මේ වගේ තැනකට මේ වගේ අරමුණු අඩු පරිසරයකට ආවට පස්සේ අපිට තේරෙනවා පරිසරයෙන් අපිට සපෝට් එකක් තියෙනවා. හරිය නිකන් දැන් gedara නෝර පාර නම් දැන් මේ වාහන නැති පාර වගේ ආරණ්‍යකට ආවා. භවනා මධ්‍යස්ථානට ආවා දැන් සම්බාධක අඩුයි. අරමුණු ප්‍රමාණය අඩුයි. දැන් සතිමත් වෙන්න ලේසි. ඒ වගේම ආයතන හයට සාපේක්ෂව ගත්තාම එතකොට අපිට පේනවා නිකන් මේ ඇහැ කන නාසය කියලා ඒවා නිකන් නෝර පාර වගේ. ශරීරයේ කියන එක නිකන් වාහන අඩු පාරක් වගේ. ඉතින් එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේ ආරණ්‍යගතව රුක්කමූලගතව ආරණ්‍යගතව ශුන්‍යාගාරයකට ඇවිල්ලා ඒ ආරණ්‍යෙත් අපේ කෙලෙස් අඩුවේම උපදින ආයතන වෙන කයට සිත දාලා. කයට සිත දාලා බලාගෙන ඉන්නවා කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? කයේ වර්තමානයේ තමන්ට අත්දකින්න අරමුණ කයේ කියලා ශරීරයේ කියලා දැනීම නම් නැත්නම් බිම්බි මෑකිරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හුස්ම රැල්ල වෙන්න පුළුවන්. මොකක් හරි කමක් නැහැ. කයට ප්‍රකටව වර්තමානයේ දැනෙන තද ගතියක් වෙන්න පුළුවන්. ඒ මොකක් හරි දැනීමක්. හෙල වෙන ගතිය වේග හෙල වෙන ඇති වෙන්න පුළුවන්. ඕනේ මේ දැනීමකට මෙහෙම සිහිය දාගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකේ පැතිකඩ 11ක් තියෙනවා කියලා. ඒ වැදිකඩ 11ම දිහා හොඳට බලන්න කියනවා. ඒකේ අපි භාගයකට කැමති භාගයකට අකමැති. කොටසකට අපි කැමති කියනවා. තව කොටසකට අපි අකමැති කියලා කියනවා. දැන් උදාහරණයක් මම මෙහෙම කියන්නකෝ ඒක තේරෙන්න ගන්න ඔබට. දැන් අපි මෙහෙම කයට හිත දාගෙන ඉද්දි දැන් අපි දුමු මෙහෙම අපිට හොඳට අරමුණ පේන්න පටන් ගන්නවා. අපිට හොඳට අරමුණ පේන්න ගන්නවා. දැන් උණු හුස්ම රැල්ල හොඳට කය හොඳට දැනෙන්න ගද්දී අපි ඒකට කැමතිනේ. හොඳට අපි බලාගෙන ඉන්නවා. හැබැයි මෙහෙම බලාගෙන එක දිගට එක දිගට දින එක දිගට ඉඳින් ඉන්න වර්තමානයේ මේකේ ගෙවීම සිද්ධ වෙනවා. සිහියෙන් බලාගෙන ඉදී උණු ටිකක් වෙලා යද්දී අපිට නොදෙනී යනවා. කය නොදෙනී යනවා. හුස්ම නොදෙනී යනවා. අරමුණ සියුම් වෙනවා. එතකොට සමහර අය මේකට අකමැති. සමහර කට්ටිය මේකෙදි බය වෙනවා. මේක වැරදිල්ලක් කියලා හිතනවා. මට මුකුත් දැනෙන්නේ නැහැ නේ කියලා හිතනවා. ඒ වගේ සමහර කට්ටියකගේ ඔන්න ඔය මූඩ් එක එනවා. ඒ කියන්නේ සමහර කට්ටිය ගොරෝසු බවට කැමති. සමහර කට්ටිය සියුම් බවට අකමැති. ඒ වගේ අපේම විඤ්ඤා මනස සමහර මුලදී ගොරෝසු බවට අකමැත්තක් දක්වනවා. ඉන්නේ කැමැති. හැබැයි සියුම් වෙන්න වෙන්න මුකුත් පේන්නේ නැහැ මුකුත් දැනෙන්නේ නැහැ කියලා ඒකට අකමැතකුත් දක්වනවා. සමහර වෙලාවට තේරෙනවා මේ කය දිහා බලන් ඉද්දි හුස්ම දිහා බලන් ඉද්දි මාර ප්‍රණීතයි. නිකන් මාර ජෝයි එකක් වගේ මාර හැපි මාර සතුටක් දැනෙනවා. හුස්ම දිහා බලන් ඉද්දි කයත් එක්ක ඉද්දි හරි සැහැල්ලුයි. කය තේරෙන්නේ නැහැ ප්‍රීතියක් වගේ එකක් එනවා. ඒකට හරි කැමති. හැබැයි සමහර වෙලාවට එනවා සම්පූර්ණ මුස්පේන්තුයි වගේ. වාඩි මොනම මොන දෙයකට මේ වාඩි වෙලා ඉන්නවද මොක කරුමයක්ද මේ කියලා ඒක සම්පූර්ණ අර හුස්ම දිහා බලන එක හරි කය දිහා බලන් ඉන්න එක හරි ඉරියව්වේ දැනීමක් මොනවා හරි දැනීමක් එක්ක ඉන්න එක වෙලාවකට එපා වෙලා යනවා.
වෙලාවට එපා වෙනවා අන්තිමට ගුරුවරුත් එපා වෙනවා භාවනා මධ්‍යස්ථානත් එපා වෙනවා කමටහනුත් එපා වෙනවා ඔන්න ඔය වගේ මේක මේ ආයතනයේ දිහා දිගට මේ ස්පර්ශය දිහා බලන් ඉද්දි ඔය දෙපැත්තම තියෙනවා වෙලාවකට මේක ප්‍රීතියක් වෙනවා මේක සතුටක් වෙනවා වෙලාවකට මේක බලාගෙන ඉද්දි වෙලාවකට එපා වෙලා යනවා ඒක මං හිතන්නේ කය ඕනේ හැම සිද්ධියකින්ම ඕක වෙනවා දැන් අපි එකක් අරහන මේ තේරුම් ගන්නනේ අනිත් ආයතන හැටත් ওই ටිකම තමයි වෙන්නේ රූප ගත්තත් සද්ද ගත්තත් එපා වෙනවා වෙලාවකට සතුටුයි ඒ වගේ එක 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 දේවල් ඉතින් දැන් අපි මේ කයට සාපේක්ෂව මේක තේරුම් ගත්තාම ඊට පස්සේ ඔබ අනිත් ටිකට සාපේක්ෂව තේරුම් ගන්න අපි එක ආයතනයක් කරා මේකේ මේ එක දිගට මේක බලාගෙන ඉද්දි මොකද අපිට මේ වෙන්නේ කියලා අපි තේරුම් ගන්න. ඉතින් මේ විදිහට අපි එක දිගට හොම් බලාගෙන ඉද්දි එක වෙලාවකට ওই වගේ නීරස වෙනවා. එපා වෙනවා එක වෙලාවකට ආසයි වෙනවා. එක වෙලාවකට මේ අරමුණ ගොරෝසු වෙනවා. එක බලාගෙන නොපෙන්නේ. එක වෙලාවකට නොදෙනියා. ඉතින් මෙන්න මේ වගේ එක 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 මේකේ ආකාර තියෙනවා. ඒක වෙලාවකට තමන්ට දෙනවා අරමුණ ළඟ ඉන්නවා තමන් තමාන දෙනවා තමාව බේනවා ඈත වගේ. සමහර වෙලාවට පේනවා තමන් ඉගෙන දැන් තමන්ගේ භාවනා අරමුණ තියෙනවා තමන් ළඟ හුස්ම කය ඉරගෙනත් කය මෙතන තියෙනවා හුස්ම වර්තමානයේ පේනවා සිතිවිලි ඈතින් සද්ද ඈතින් වගේ පේනවා සමහර වෙලාවක පේනවා මේ සිතිවිලි හුස්ම නැහ හිතිවිලි වේදනා ළඟට ඇවිල්ලා හුස්ම ඈතින් පේනවා ඒ කියන්නේ අරමුණ තමන් ගත්ත භාවනා කමටහන තියෙන නම් කමටහන ඈතට ගිහිල්ලා අරමුණ ඈතට ගිහිල්ලා හුස්ම ඈත බේනවා ස්වේදනා සිතිවිලි ටික ළඟ බේනවා එතකොට අපි සමාඩේ ඒකට අකමැති මං ඒකට ආස නැහැ සමහර වෙලාවට මොකද වෙන්නේ සමහර වෙලාවට හුස්ම ළඟ තියෙනවා සිතිවිලි වේදනා ඈත තියෙනවා එතකොට මං කැමතියි ඒකට ඒක තව ඩයිමෙන්ෂන් එකක් සමහර වෙලාවට එහෙම ඒ විදිහට මේ හිත පෙන්නවා ඒ විදිහට පෙන්වන්න ගන්නවා අන්න එතකොට මම ඔන්න ඔය වගේ දැන් මේ වගේ මේ කය දිහා බලාගෙන ඉද්දී හුස්ම දිහා බලාගෙන ඉද්දී අපිට ඔන්න ඔය වගේ එක එක මේ ජවනිකා පේන්න ගන්නවා තේරෙන්න පටන් ගන්නවා මේක දිහා එක දිගට බලාගෙන ඉද්දී ඔය ජවනිකාවල අපි බෙදනවා මේක මම කැමති මේ මම කැමති ගොරෝසුවට අරමුණ දෙනවට මම කැමති ළඟ වගේ පේනවට මම කැමති මේක ප්‍රිය ජොලියක් වගේ ප්‍රීතියක් දැනෙනවට මම කැමති මේක ඈතින් තියෙනවට මම කැමති නෑ මේක නොපෙනී යනවට කැමතිත් නෑ මේක නිකන් එපා වෙලා නිකන් සොහොනක් වගේ මූඩ් එකක් අරමුණ දිහා බලන් ඉඳිනවට අකමැති කියලා මේ අපි වර්තමානයේ අත්දකින්න අරමුණ මෙහෙම වර්ගීකරණය කරනවා දැන් මේ යෝගාචරය කරන්න තියෙන කතාව තමයි ඒ යෝගාචරය මෙහෙම කයට දැනෙන ස්පර්ශයට හිත දාගෙන ඉද්දී මෙහෙම කිසිම වර්ගීකරණයක් කරන්න නැතුව බලාගෙන ඉන්නවා මේක ගොරෝසු වගේ පෙවුනත් කමක් නැහැ මේක හිස් නැති වෙලා ගියත් කමක් ඒ දෙකටම සමහිත දාන්න අටන් ගන්නවා මේක ළඟ වශයෙන් පෙවුනත් කමක් නැහැ අරමුණ දුර වශයෙන් පෙවුනත් කමක් මේක මට නිකන් අමු සොහොන් පිට්ටනියක් වගේ මූඩ් එකක ඉඳන් අරමුණ දැක්කත් කමන්නේ මේක මාර ප්‍රීතියක් ආවත් කියලා මේ දෙක මේ කියන හැම පැතිකඩයකටම මේ පේන හැම පැතිකඩයකටම සමහිත දාත්මට පස්සේ මෙන්න මේක තමයි මේ උපේක්ෂාව දිනු කරන්න තියෙන මේ කාය ආයතනෙට නොබැදෙන්න තියෙන ක්‍රමය එතකොට දැන් මේ විදිහට මෙයා එක දිගට ඒ ගයේ තමන්ගේ කය එක අරමුණකට ශරීරයේ දැනෙන පහසට හිත දාගෙන යද්දී එයාට දැන් ඕක පේන්නේ හොඳට ඔය විදිහට විවිධ දේවල් ආවත් එපා වුණත් කලකිරුණත් දමල ගහලා යන්නේ දුනත් මොනවත් කරන්නේ නැතුව එයා එක දිගටම යාගේ භාවනාව කරගෙන යනවා එක දිගට යාගේ භාවනාව කරගෙන ගියාට පස්සේ එයා තේරුම් ගන්නවා දැන් එයාට බලාගෙන යද්දී එන්නේ දැන් රූප සිවුම් වෙනවානේ මෙයා අකමැතිනේ මොකද දැනෙන්නේ නැතිලා යනවා කාලය තේරෙන්නේ නැති වෙනවා මේව මොකොත් නොදෙනී යදි මේ අමු සෝහන් මූඩ් එක එද්දි එයාට පුළුවන් නම් ආයෙ රූපෙක එල්ලෙන්නේ නැතුව ඉන්න එයාර පාළුවටම හුදකලාවටම යන්න ගියාට පස්සේ වැඩේ දෙන්නේ ඊට පස්සේ විඥාණය විසින් රූපමවල පෙන්නවා
ඒක ඒ කියන්නේ දැන් අපි දැන් ආයතනයෙන් අරමුණු ගන්නෑ නේ රූප බලන්න යන්නේ කිසිම රූපයක් බලන්න යන්නේ නැති වුණාට පස්සේ එන්නෙන්නෙන්න සද්ධාහණ්ඩ යන්නෙත් නැහැ සද්ධාහණ්ඩ යන්නෙත් නැහැ රූප බලන්න යන්නෙත් නැහැ ගඳ සුවඳ විඳින්න යන්නෙත් නැති වුණාට පස්සේ මොනවත්ක්වත් එහෙම ආයේ අලුතෙන් හොයන්න නැතුව ගියාට පස්සේ විඥාණය කරන්නේ මොකද විඥාණය රූප මවනවා ඒ කියන්නේ අපිට නිකන් එක එක දෙවියෝ මැවිලා පේන්න පටන් ගන්නවා ලස්සන කලර්ස් මැවෙන්න පටන් ගන්නවා හිත ඇතුලේ එක එක පුදුමාකාර තැන් පේන්න පටන් ගන්නවා පෙර ආත්මවල වගේ දේවල් පේන්න ගන්නවා පුදුමාකාර දේවල් අපේ ඇතුළට පේන්න පටන් ගන්නවා සමහර පුදුමාල ලස්සන දේව සද්ද වගේ හනවල් ඇහෙනවා පිරිත් හනවල් ඇහෙන්න පටන් ගන්නවා කවදාකවත් ඇහිච්ච නැති තරම් මේ හනවල් ඇහෙන්න ගන්නවා සමහර කට්ටියට පුදුම මේ සුවඳවල් එන්න ගන්නවා නිකන් හරියට භාවනා ශාලාව ඇතුලේ පිච්ච මල් සුවඳ එන්න ගන්නවා මේ වගේ මේ එක 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 රෝස මල් සුවඳ එන්න ගන්නවා සුවඳවල් එන්න පටන් ගන්නවා මෙන්න මේ වගේ අර ඊට පස්සේ අපි අර එළියෙන් අර වුණුට වල බින්න බහින් නැති වුණාට අපි බාහිරින් ගන්න අර වුණු වල දැන් බින්න බහින එක නැතුරු නැති කරලා අර පාළුවට රින්ගන් රින්ගගෙන යද්දි මේ ඇතුළෙන්ම ඒ කියන්නේ මවලා දෙන රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා ඊට පස්සේ ඇවිල්ලා කියනවා ඇතුළෙන් බණ කියන්න ගන්නවා ඇතුළෙන් මැසේජ් දෙන්න පටන් ගන්නවා හරියට වැඩේදී නවි බුදුහාමුදුරුව කතා කරලා කියනවා වගේ අපි පිළිගන්නවා කියලා මෙන්න මේ සංඥා ටිකට ආය අහු වෙනවා කියලා දැන් ඒ වගේ ආය ප්‍රපංච කරන්න ගන්න ඒ වගේ බින්න බහින්න ගන්න ඒ කියන්නේ දැන් කාම සංඥා වෙනකොට මේ පෙනෙන රූප සංඥා වල බැඳෙනවා මේ රූප ඒ ඒ සංඥා මට්ටම් වල ගිහිල්ලා ඕකෙන් අපි ලොකු කතන්දර කියන්න ගන්නවා මං අරක දැක්කා කියනවා මට අරක පේනවා කියනවා මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මට මෙහෙම මැසේජ් එකක් දුන්නා කියනවා ඉතින් වැඩේදී ඔය මොන සංඥාවක්කට බින්න වැසක් දෙන්නේ ලනවා මොකද විඥාණය දන්නවා විඥාණය මරණයක් මේ තියෙන්නේ විඥානේ ටික ටික යා මැරෙන්න යන්නේ මෙයා මේ ප්‍රැක්ටිස් එක කරන්න යන්නේ තේරුම් ගන්න යා දෙන්නේ නනුව දැන් සමහර අය කියනවා එහෙම ඇවිල්ලා මේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කතා කරයි අහවල් තලයේ ඉඳලා කතා කරයි මැසේජ් එකක් දෙයි බෝධිසත්වයෙක් ඇවිල්ලා කියයි පිළිගන්නේ තේරුම් ගන්න වැඩේදී නෝක කාම ගමන් පිස්සුවේ හොඳ එක හදා ගන්නවා පිස්සුවේ හොඳ පිස්සුව හදා ගන්නවා මොකද මේ එයාට තේරෙන්නේ මොකද්ද මේ වෙන්නේ කවුද මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ තමන්ගේම විඥානේ මැජික් මේ ඔක්කොම විඥාන මායාවක් මේ පේන රූපවත් මේ එන සද්දත් මේ දැනෙන ඔක්කොම මායාවම තමයි ඩ්‍රීම් එකම තමයි මේ ඔබට දකින ප්‍රශංසාත් ඔබට දාන මල්මාලාත් මේ ඔබට ඔබේ අගේ කිරීමුත් මේ සියල්ලම ඔබේ දෙවනි ස්ටේජ් එකේදී බලන අහුවෙන මායාව ඔබේ මුලාව ඉතින් එතකොට තේරුම් ගන්න ඒ නිසා අපි බාහිර ආයතන වලින් වලට අරමුණු වලට බින්න බැසින්නේ නැතුවට අපේ අභ්‍යන්තරයේ මෙතන බින්න බහින්න ඉඩ තියෙනවා අපි. භාවනා කරගෙන යන යෝගාවචර උතනට පැටලෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඉතින් යා අහවල් කෙනා මට මෙහෙම මැසේජ් එකක් කිව්වල මැසේජ් කියන්න පටන් ගන්නවා සාස්ත්‍ර කියන්න ගන්නවා. කොහෙදෝ යන්නේ කියලා යාටවත් තේරෙන්නේ නැහැ. යා කොහෙද යන්නේ මොනවද කියන්නේ කියලා යාටවත් තේරෙන්නේ නැතුව විකාර ගොඩක් කරගන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කරන්න ඕනේ මේ මේවත් සංඥා විතරයි මේ පිරිත් හඬවල් ලැබුණත් දේව රූපේ වුණත් බෝධිසත්ව රූපේ වුණත් අහවල් මැසේජ් එක කරත් අහවල් බණ කිව්වත් අහවල් සුවඳ දැනුණත් මේ ඔක්කොම මනෝ විකාරමයි මනෝ භූභංගම ධර්මමයි මනසේම මැවිලිමයි මායාවල්මයි සිහිනමයි කියලා එකක්වත් අල්ලගන්න යන්නේ නැහැ එකක්වත් අර නිකන් අනුන්ගේ දෙයක් විදියට දන්නව නැති කරන්න යන්නේ නැහැ බෑ ඒව නැති කරන්න යන්න ඕනේ නැහැ ඒවත් නිකන් අනුන්ගේ දෙයක් විදිහට බලන හැටි ගණන් ගන්න නැති හැටි ඔය ඔයාට ඕන නම් ඉඳ යනවා නම් යන්න කියලා කියා කරන්න යනවා එයාව ලොකුවට එයා පන්නන්න යන්නේ නැහැ එයා ලොකුවට වටිනාකම් දීලා අහක දැක්කා මේක දැක්කා අහවල් එක මන් දැක්කා කියලා එහෙම ලොකුවට දුවන්නේ නැහැ මනෝ විකාර පස්සේ ඒකෙන් තමයි ජජ් කරන්න යන්නේ නැහැ මනින්න යන්නේ නැහැ හැබැයි ඒ වගේම තේරෙනවා දැන් මෙතෙන්ට ගියාට පස්සේ මේ එන්න එන්න කය දිහා බලාගෙන ගියාට පස්සේ මෙන්න මේ රූප සංඥා ඇල්ලුවෙත් නැත්තම් ඊට පස්සේ සමහරට අර සොහොන් මූඩ් එක තියෙනවනේ ඒ සොහොන් මූඩ් එකත්
ඒකට හිතර කියන්නේ මේ සොහොන් මූඩ් එක මේක සොහොන් මූඩ් එකම නෙවෙයි මේ මේක මට ඇවිල්ලා දෙන්නේ මං අරමුණක ඇලිලා නැහැ කිසිම කිසිම දෙයක ගැටිලා නැහැ මේ ඇලිීම ගැටීම නැති වෙච්ච නිසායි මේ උදක මේ මේ කියන විදිය පාළු වේදනාවක් උපේක්ෂා වේදනාවක් ආවේ මේක සැපක් මේක කරදරයි මේක දුකයි මේක මේ නිර්වාණ මාර්ගයේ අධිවැද දැනෙච්ච දෙයක් මේක ප්‍රැක්ටිස් එකෙන් මට හම්බෙච්ච දෙයක් කියලා මේ දැනෙන අදුක්ක මසුක වේදනාව ප්‍රතික්ෂේප කරන්න එපා මේක සෝහොන් මේක පාළුයි අම්මෝ මේක කියලා නෑ මේක හොඳයි මේක රාගදේශ නෑ මේ 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 උපේක්ෂා වේදනාව මේක පොඩි තියෙන හුදකලා ගතිය හැබැයි මේ ඒක එන්නේ මගේ හිතේ ඇලීම් වලින් අයින් වෙලා ගැටීම් වලින් අයින් වෙලා කියලා මේක මේ වෙලාවේ මේ උපේක්ෂා එනේ උපේක්ෂා වේදනාව පිළිගන්නවා මේ වෙලාවේ සංඥා ඔක්කොම ගෙවිලා කියලා හැම සංඥාවම මිරිගුවා මේ වෙලාවේ මේ ඔක්කොම සංඥනවා කාය රූප සංඥාත් නෑ කය වේන්නේ නැහැ මොනවත් ගෙවිලා ගිහින් සංඥා ගෙවිලා සංඥාවේ අඩුවීමම සැප දැන් මොන සංඥාව ආවත් මෙරිපුවා ඊට පස්සේ හිත කියනවා ඊට පස්සේ මොකද ඉතින් සංඥාවල් උපදාන කරන්නේ නැහැ ඊට පස්සේ කියනවා මොනව හරි දැන් කරන්න දැන් ඔතන ගිහලා නිකන් ඉන්න වලට මොකද බලන්න ගොඩාක් කමටහන් සුද්ධ කරන්න යන්නේ ආහඳුර ඇවිල්ලා දැන් ඔතනදී මොනවත් කරන්න දෙයක් නැද්ද අපි ඊළඟට මොකද කරන්න ඕන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සේ කියාගේ වර්තමානයේ පළල් වෙන්න දෙන්න ඕන මිසක් මොනවාරි කරන්න කරන්න වෙන්නේ ආයෙ කොටු වෙන එක ආයෙ සීමා වෙන එක ආයෙ රාමු ගත වෙන එක ඒ නිසා එයාට ඇත්තටම ඕනේ මොකක්වත් නොකර හැබැයි එයා කැමති නෑ එයාට ඕනේ සංස්කාර කරන්න සංස්කාර නොකර ඉන්න මුකුත් නොකර හිටපන් කිව්වට ආන්නෙම පොඩ්ඩක් බුද්ධානුස්සතිය දැම්මත් මොකද වෙන්නේ පොඩ්ඩ බුදු ගුණයක් මෛත්‍රියක් අසුභයක් පටිච්ච සමුප්පාදයක් මෙනෙහි කළොත් උදේ කියලා ආයෙත් මොකද කරන්නේ මේ ආයෙත් මේ සංස්කාර ගෙවෙන ගමන මේ ආගේ ප්‍රැක්ටිස් එක ඇතුලේ සංස්කාර සංසිඳිසිදී යන්නේ සංස්කාර සංසිඳිසිදී යන ගමන ආයෙ අවුස ගන්න බලනවා ආයෙකට ගෙවන් වෙන්න දෙන්නේ නැතුව ආයෙක ගෙවිලා යන්න දෙන්නේ නැතුව මොනවා හරි කරලා ආයෙ අවුස්සන්න ගන්න ආයෙ දඟලවන්න පටන් ගන්න ඒ වෙලාවේ කරන ගන්න මොකුත් නොකිරීමමයි මාර්ගය සුම්මයිලි කිරිකන් ඉන්න එකමයි තියෙන්නේ මෙතන. තව තව මොකද නොකර නොදෙනී යන්නේ. හැම ක්‍රියාවකින්ම ආය වෙන්නේ අලුතෙන් මමෙක් නිස්වාදනය කරගන්න එක. මාව සංවර්ධනය කරගන්න. ඉතින් ඊට පස්සේ යා මොකද කරන්නේ? නිකන් ඉදී. සංස්කාර නොකර ඉදීම තමයි උතෙන් කියලා කරන්න තියෙන මාර්ගය. ප්‍රැක්ටිස් එක තියෙන්නේ මොකොත් නොකර ඉදීම. ඊට පස්සේ විඥානේ එක පාරට කරන්නේ මොකද්ද? විඥාන එක පාරට එයා ගැස්සෙන්න පටන් ගන්නවා. මොන දැන් ඔන්න දැන් එයා ඉස්වාදකෙදි ඔන්න බුදුන් දැනෙන්නේ නැති කාලෙක ඉන්නවා. එක පාරට ගැස්සිලා හැරෙනවා. ඔන්න ගැස්සිලා හැරෙනවා ඔන්න ඉස්සර මට නිින්ද ගිහිල්ලා දන්නේ නැහැ ඉති කියලා ඔන්න සැක කරන්න පටන් ගන්නවා. ඔන්න එහෙම නැත්නම් විඥානේ කියනවා අපෝ අර මොකුත් නැති දැන හොඳයි මේ අරමුණ වලට ආවනේ චික් ආයේ මේ කුණු වලට ආවගේ ඔන්න එක්ක ඒ සිතිවිලි වලට වෛර කරනවා. අර අර මොකුත් දැනෙන්නේ නැතික හොඳයි කියලා ඒක අල්ලනවා. විඥාන කරන්නේ හැම වෙලේම දෙපැත්ත පටලවන එක තමයි. එකක් හොඳයි එකක් නරකයි කියලා එයා සටන් කරා. විඥානය කියන සටන් කරන්න කියලා සංස්කාර කියන මොන හරි කරන්න කියලා ඊළඟට වේදනාව කියන මේක හරි පාළුවයි කියලා රූපේ කියනවා මොනවා හරි දෙයක් එල්ලෙන්න අර ඇතුලේ පේන සද්දෝලාරි එල්ලෙන්න කියලා මෙන්න මේ වෙලාවේදී විඥාණයට බලයක් දෙන්නේ තෝරන්න යන්නේ නැතුව මේක හොඳයි අරක හොඳයි කියන්නේ නැතුව සංස්කාර කියන විදිහට මේ මොනවත් කරන්න යන්නේ නැතුව වේදනාවයිල දගලලා කියනවනේ සැපව එපා මේක එපා වෙලා කියලා එහෙම කරන්නේ නැතු උපේක්ෂාවෙම ඉන්නවා ආයේ මොන රූප සංඥාවක් ඒක සංඥා මාත්‍රයක් මායාවක් කියලා ඒක අතහැරියොත් අන්න එහෙම වුණොත් අපි මේ පංච උපාදානස්කන්ධේ උපාදාන නොකර ඉන්න සලායතන වලට බින්න බහින්නේ අපි අරමුණ අන්න එතකොට ඊට පස්සේ මනුස්සේ කල්පනා කරනවා මම මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් එක පුහුණු කරගෙන යද්දි මෙම්මම් වුණු කරගෙන යද්දී මට මේක ලේසි කරගන්න මෙන්න මේ කියන ආයතන හයෙන් ගන්න අරමුණ වලට බින්න බහින් නැතුව ඉන්න නොබැදී ඉන්න මට ලේසි මගේ වර්තමානයේ ඉන්න කාලේ මම වැඩි වුණා. ඒක අපිට තේරුම් ගන්න මම මේ මොහොතේ ඉන්න කාලේ වැඩි වුණා නම් මොහොතේ ජීවත් වෙන එක මම වැඩි කරගත්තා නම් මට හිත මෙහෙම බින්න බහින් නැහැ. මොකද මම අපිට තේරෙන්න ගන්නවා මගේ හිත බින්න බහින්නේ පරණ මතකවල ගිහිල්ලා. එතකොට මට තේරෙනවා මගේ බින්න බහින එක නවත්ත ගන්න
මගේ සිත පරණ මතක ගැන හිතන්න ගියාට පස්සේ ඔන්න ආයෙ දුක හිතෙනවා, ආයෙ ආව බලන්න හිතෙනවා, හම්බෙන්න හිතෙනවා, ඒක අහන්න හිතෙනවා. මේ වගේ දේවල් මට වෙන්න පටන් ගන්නවා. එතකොට මට තේරෙනවා මගේ සිත ආයතන හයේ නොබැදී තියාගන්න ලේසිම ක්‍රමේ මම ඒ මොහොතට ජීවත් වෙන්න පුළුවන්. මට ඇවිදිද්දි ඇවිදින තැනක හිත තියෙනවා නම්, මං කතා කරද්දි කතා කිරීමත් එක්ක මගේ සිහිය තියෙනවා නම්, මම හිතද්දි හිතන බව දැනගන්න හිතද්දි හිතීමත් එක්ක සිහිය ඒකත් එක්ක පිහිටලා තියෙනවා නම්, හිතද්දි හිතන බවත් එක්ක සිහියෙන් ඉන්නවා, ඇවිදිද්දි ඇවිදින තැන සිහිය තියෙනවා, කතා කරද්දි කතා කිරීමත් එක්ක පමණක් සිහිය තියෙනවා. ආගේ වගේ කද්දි කන දැන සියදීන කද්දි කනවා විතරමයි, කද්දි කනවා කියලා දැනීමක් දෙකින් ඇවිදිදී ඇවිදීම දැන් මගේ සිත ඒ වෙලාවේ ඒ කරන ක්‍රියාවත් එක්කම තියෙනවනම්, ඒ ඉරියව්වත් එක තියෙනවනම්, ඒ වෙලාවේ සිහිය මගේ තිබ්බනම් මගේ හිත මෙච්චර බින්න බහින්නේ නැහැ. අපිට තේරෙනවා මගේ සිත මෙහෙම බින්න බහින්නේ මගේ වර්තමානයේ පළල් වෙලාමයි, මගේ වර්තමානයේ මගේ ක්‍රියාවත් එක්ක සිතනේ, ඒ ක්‍රියාවත් එක්ක සිහියනේ, එතරේ දෙන්න මං ජීවත් වෙන්නේ. එතෙන් ජීවත් වුණා නම් මට මෙහෙම අනාගත බයක්වත් මෙයා වෛද්‍ය කරගන්න යන්න ඕනේ මොනවත් වෙන්නේ නැහැ, වෙලාවල කතා කරන වෙලාවල ඉන්න වෙනවා. එතන ඉඳන් මම ජීවත් වෙනවා. මට මෙන්න මේක නැති නිසායි මම ගිහිල්ලා මෙන්න බහි. මගේ අභ්‍යන්තරයේ මෙන්න මේ ස්වභාවයට පරිවර්තනය වෙලා නැති හින්දා මම ගිහලා බැඳෙනවා. එතකොට දැන් මම මට තේරෙනවා එහෙනම් මම කරන්න ඕනේ මේ පරියංගේ සිහිය පවත්වන ගමන්ම, පරියංග භාවනාව කරන ගමන්ම මම ටික වර්තමානයේ පළල් වෙන්න දෙන්න ඕනේ. මම ඒ මොහොතේ ඉන්න කාලේ සක්මන් කරද්දී, එදින්දා වැඩ කරද්දී, ක්‍රියාකාරකම් කරද්දී ඒක වැඩි වෙන්න දුන්නා නම් මගේ ප්‍රශ්න ඉවරයි. එතකොට අපිට දැන් ඊට පස්සේ තේරෙනවා දැන් මම මේක කරන්නේ කොහොමද? මගේ සිත ඔබ වහන්සේ ඔය කිව්වට එතන ඉඳන් ඉන්නේ නැහැ. එදෙනෙදෙන ඉන්න හම්බෙන්නේ නැහැ. මගේ හිත මෙහෙම ගොඩක් දුවනවා. මගේ හිත බින්න බහිනවා කියලා අරමුණවල. එතකොට අපි යාළ කියනවා එහෙනම් ඔයා මෙන්න මෙහෙම ප්‍රැක්ටිස් කරන්න. ඔයාගේ සිත මෙහෙම අතීතයේ ගැන හිතලා මේ මතකෝසය දුවනවා නම්, මේ මතක ගැන හිතලා සතුටු වෙනවා, දුක් වෙනවා, ඒවා ආයේ අනාගතේ හොයනවා නම්, ඔයාට තියෙන ලේසි ක්‍රමයක් තමයි ඔයා පුළුවන් නම් ඔයාගේ හෙට ගැන තියෙන සියලු මතක අදාහරි. ඒ කියන්නේ අපි කියනවා යාගේ අනාගතයේ කොලේක ලියලා බලාපොරොත්තු ඔක්කොම පුච්චලා දා. ඒ කියන්නේ මගේ සිත අනාගතයේ දින ප්‍රාර්ථනා සියල්ල මං අත්හරිනවා. නිවන් දකින්න ඕන කියලා තියෙන්න පුළුවන්, අහවල් ගයක් හදා ගන්න ඕන තියෙන්න පුළුවන්, මේ කෙනා දකින්න ඕන කියලා හිතෙන්න ඕන, මේ රට බලන්න යන්න ඕන කියලා හිතෙන්න පුළුවන්, මොනව හරි අපේ තියෙනවානේ, මේ ප්‍රාර්ථනා සියල්ල පුච්චලා දා. මිනිස්සුගේ හෙට පිළිබඳ, ඊළඟ මොහොත පිළිබඳ, අනාගතය ගැන තියෙන සියලු ප්‍රාර්ථනා මිනිස්සේ පුච්චලා දැම්මොත් මේක මෙහෙම වෙන්න ඕනේ කියලා තියෙන නිසා. මිනිස්සේ විඥාණයට අනාගතය එල්ලෙන්න ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක්, අපේක්ෂාවක්, චින්තනයක් නැති වුණොත් එහෙම මිනිස්සයාගේ සිත නිකම්ම වර්තමානයේ ඔටෝ හිටිනවා. හෙටක් ගැන බලාපොරොත්තු තියෙන මිනිස්සු තමයි මෙතන ඉඳලා ප්ලෑන් කරන්නේ. අර ගතෙන්ට මම යන්න ඕනේ, අර ටාගට් එක කවර් කරන්න ඕනේ, මම නිවන් දකින්න මම මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. මනුස් ඒ ටාගට් තියෙන මිනිස්සු තමයි, බලාපොරොත්තු තියෙන මිනිස්සු තමයි හිත වර්තමානයේ ඉන්නේ නැතුව පණින්නේ. වර්තමානයේ ඉන්නේ නැතුව මගේ බලාපොරොත්තු අපේක්ෂිත කිසිම බලාපොරොත්තුවක් නැති මිනිස්සෙට, කිසි ප්‍රාර්ථනාවක් නැති මිනිස්සෙට සිත විඥානේ අතීතයට එන්නේ නැහැ. ඇත්තටම නේ අනාගතයට එන්නේ නැහැ. මිනිස්සෙගේ සිත අනාගතයට ඕන වටදා බලාපොරොත්තු කිසිවක් නැති වුණොත් එයාගේ ඔටෝම යාර දෙනවා අතීතය ළඟ ඉන්න එකත් ගැලිලා. එයාට තේරෙන්න ගන්නවා මට හෙටක් කියලා එකක් නේ, අපි ආයර පොඩි ළමයි වගේ. චූටි ළමයි අතීතේ ගැන හිතලා අඬන්නේ නැහනේ. මොකද ළමයින්ට හෙටක් කියලා ලොකු දෙයක් නැහැ. හෙටක් කියලා විඥානේ බැසගත් අරමුණක්, බින්න බැස්ස අරමුණක් නැහැ. ඉතින් මොකක්වත් දැනන්නේ නැති මිනිස්සේ එයා මොහොතක් නැති, يعني මොහොතේ ඉන්නවා, ඒ කියන්නේ හැබැයි ඇත්තටම මොහොතක් කියලා දෙයක්වත් නැහැ. මොහොතක් නැති මොහොත තුල ඉන්නවා. ඒ කියන්නේ මොහොත තුල ඉන්නවා, මොහොත කියලා අල්ලගත්ත දෙයක්, බැඳිච්ච දෙයක්, හිර කරපු දෙයක් නැහැ. වර්තමානයේ කියලා අල්ලගෙන හිර කරගත්ත දෙයක් නැති වර්තමානයේ ජීවත් වෙන්න ගන්නවා. අන්න ඒක වල දෙනවා මේ වර්තමානයේ හිටේම යාට තේරෙන්න ගන්නවා. මට දැන් කිසිම බැඳීමක් දැනෙන්නේ නැහැ. මගේ දැන් බින්න බහින්නේ නැහැ. නිකන් ඒ වෙලාවට හුලක වගේ. සුලංග ඒ වෙලාවට හමාගෙන යන කිසි දැනක නොබැදී
ඒ වගේ මගේ අභ්‍යන්තරයේ දැන් ටික ටික තමයි තේරෙව වර්තමානයේ පළල් වෙන්න ගත්තට පස්සේ මගේ ප්‍රාර්ථනා අපේක්ෂා ටික මම අත්හැරියාට පස්සේ මගේ අතීතයත් අත්හැරිලා යනවා. දැන් මට එහෙම එකක් නැහැ. හැබැයි එතකොට එන තේරුම් ගන්න මනුස්සයෙට ලේසිම දේ තමයි අතීතයෙන් අයින් වෙන්න අනාගතේ ප්‍රාර්ථනා ටික අතහරින්න. අනාගත බලාපොරොත්තු ටාගට් නිවන සුගතිය සියල්ල අතහැරලා දවර ඒ වගේ ලෞකික ආශාවල් ඒවා අත්හැරියොත් ඒ මනුස්සයාගේ අතීතයත් ඔක්කොම ඉවරයි. මොකද යා අනාගතය කියලා බලාපොරොත්තු වෙන්නේ යාගේ පරණ මතක ටිකම තමයි. පුළුවන් අපි කතා කරමු පොඩ්ඩ දැන් දැන් අපි ඔක ප්‍රැක්ටිස් කර ගන්නවානේ ඔය විදිහට. දැන් අපි ওই විදිහට දැන් මම මේ 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 මගේ හිත මෙහෙම අහුවෙන්නේ මොහොත තුල නැති බව කියලා තේරුම් අරගෙන ඊට පස්සේ මගේ මම එක දැන් ඊට පස්සේ බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා ටික අතහැරියට පස්සේ මම තව දවදාව මගේ වර්තමානයේ පළල් දැන් අර ප්‍රැක්ටිස් කරපු වර්තමානයේ දෙන කයත් එක්ක ඉන්න. දැන් ඊට පස්සේ අර ප්‍රාර්ථනා අපේක්ෂා අයින් කළාට පස්සේ දැන් මගේ සිතේ එදිනදා ක්‍රියාකාරකම් වලදී નિરાයාසෝ නිකන් ඒ එතෙන්ට ඉන්න ගන්න හැදෙන්නේ නැහැ මොනවාක්වත්. කතන්දර හැදෙන්නේ නැහැ මොකක්වත් නැතුව ඔටෝ ඉන්න ගන්න. ඊට පස්සේ මෙහෙම ඉන්න පටන් ගන්නතර පස්සේ අපිට තේරෙනවා දැන් ඔන්න අපි සක්මන් කරනවා. නැත්නම් එදින්දා වැඩක් කරාදී මේ එක පාට අර 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 නිශ්චල වෙලා තිබ්බ හිත වර්තමානයේ පළල් වෙලා හිටියනේ අපි. හිත ගිහිල්ලා එක පාට හිතපු නැති වෙලාවක ගිහිල්ලා අහුවෙනවා අපෝ. ආයෙ ගිහිල්ලා කාමාරමුණකට යනවා. ආයෙ කොහේ හරි ගිහිල්ලා බැඳෙනවා. එයාව දකින්න හිතෙනවා, බලන්න හිතෙනවා, එයා ගැන තොරතුරු හොයන්න හිතෙනවා, මොන බලන්න හිතෙනවා. එතකොට එයා තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි එතනදී. දැන් මගේ සිත ගිහිල්ලා අහු වුණා. මගේ සිත මෙන්න මේ ගැහැණිය කියන අරමුණට, මේ පිරිමියා කියන අරමුණට, මේ කුරුල්ලා කියන අරමුණට, මේ සතා කියන දේ. ඕන එකක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, මේ සතාට, මේ මිනිස්සයාට, මේ ගැහැණියට, මේ සද්දෙට. දැන් මගේ හිත අහු වුණා කියලා පළවෙනි එක තමයි ඊට පස්සේ මම තේරුම් ගන්නවා. මම ඒක තේරුම් අරගත්තට පස්සේ දැන් බුරුමේදී අපිට කියලා දුන්නා ක්‍රම දෙකක් ඕකෙදි කරන්න කියලා. එකක් තමයි දැන් Tamanට ඕන නම් තමන්ගේ සේම භූමියක් తీරෝනේ කය. ඕන නම් මට කිසිම ප්‍රශ්නයක් නැතුව අහපව කයට ආපු ගම ඒව හොයන්න යන්නෙත් නෑ, බලන්න යන්නෙත් නෑ. අර මම දන්නවා මට දැන් ආයුධයක් තියෙනවා. හැබැයි කිව්වා Tamanට දැන් සැකයක් නැත්තම් අවුලක් නෑ, මට ඕන නම් මගේ ගෙදරට එන්නත් පුළුවන්, ඕන නම් මට ඒ කෙලෙස් අරමුණත් එක්ක ඉන්නත් පුළුවන්. තමන්ට ඇයි මේ පැත්ත දන්නවා, තමන්ට නිවහනකුත් තියෙනවා, තමන්ගේ ගෙදරත් තියෙනවා, තමන්ට ඕන වෙලාවක නිවහන තියෙනවා, ගෙදර තියෙනවා, ඕන වෙලාවක ඉදෙන්ට එන්න පුළුවන්. ඒ හැකියාව තියාගෙන එයා මොකද කරන්නේ? එයා දැන් මේ වෙලාවේ මගේ සිත හොඳටම රාගයෙන් මත් වෙලා මගේ සිත මේක තොරතුරු හොයන්න කියනවා කියලා අන්නේ මගේ සිත අන්තයකට ගිහිල්ලා බව, මගේ සිත මේ රූපයට, මේ ශබ්දයට, මේ ගඳට බැඳිලා බව මම දැනගෙන ඉන්නවා. ආයේ අරමුණට එන්නේ නැහැ. මං ඒ බැඳීමත් එක්ක ඉන්නවා. බැඳීමත් එක්ක ඉන්නවා කියන්නේ බැඳීමට පෝර දානවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ සිත ඒ වෙලාවේ බැඳීම ගණන් දඟලන්නේ, ඒක එක්ක දුවන්නේ, මමත් ඒක එක්ක යනවා. යනවා කියන්නේ ගඟට මෙහෙම හොඳට දෙන ගඟත් බැහැලා ගඟේ ගලාගෙන යන්නේ. ගඟේ ඉවුරට නැගලා ඉවුර ඉඳන් උඩ ඉඳලා තමයි යා ගඟ ගලන පැත්තට යන්නේ. යා ගඟ ගලන පැත්තට බැබැ ගඟට වැටිලා නේද? ගඟට වැටිච්ච මනුස්සයෙක් 100ක්. අරමුණට අහුවෙච්ච මිනිස්සයාට ඒ මනුස්සයෙක් 100ක් පදක් නැහැ. ඒ මනුස්සයා අහුවෙලා ගඟේ ගලනවා. අපි ගඟේ ඉවුරට ගිහිල්ලා ඉවුර ඉඳන් උඩ ඉඳන් යනවා. ඒ ගලන දිගලන වේගයත් අපෝ ඉන්න දැන් දෙන්නේ ගඟෙන් උඩට ගිල. ඒ කියන්නේ මම මේ සිත ගැන තේරුම් අරගෙන සිත බැඳුන බව තේරුම් අරගෙන බැඳුන හිතත් එක්ක සිය පවත්ත. ආයේ එතකොට යාට මූල කර්මස්ථානයක් ඕනේ නැහැ. ඒ කියන්නේ හරියට දැන් යාගේ මනස දැන් අර අපි අර කියන්නේ දැන් හොඳට අරමුණත් එක්ක සිය පවත්ත. දැන් සිය හොඳට හුරු කරගත්ත මනුස්සයයට දැන් පුළුවන් කිසිම අරමුණක් නැතුව ආයේ යාට ආරක්ෂක භූමියක් නැතුව එයාට පුළුවන් දැන් කෙලින්ම කෙලෙස් එක්ක ගේම ගහන්න. කෙලින්ම කෙලෙස් යුද පිටියේ ඉඳගෙනම ඒකේ නොයලී ඉන්න පුළුවන්. හැබැයි ඒක මට්ටමට සතිය හදේ නැගෙන මුලදී හදන්න ඕනේ.
මුලම ඒ කියන්නේ ඊට පස්සේ යාට අග්ගාල ඉන්නේ නැහැ අරමුණට ඉන්නේ නැහැ ආනාපාන සතියවත් කයවත් හුස්මවත් ඕනේ යා ගන්න ගඟත් එක්ක යන යාට තේරෙනවා කොච්චර කෙලස් එක දැන් හිටියත් මේකට අහු වෙන්නේ නැහැ නිකන් නෙළුම් පදකට වැඩිච්ච දිය බිඳක් රැඳෙන්නේ නැහැනේ හරිය නිකන් නෙළුම් මලක් තියනවානේ ඒ කියන්නේ සම්පූර්ණ මඩේම හට අරගෙන මඩෙන් උඩට ඇවිදින ආයේ ඒ නෙළුම් මල මඩට යන්නේ නැහැ මඩට යන්නේ ඒ කියන්නේ යාට ෂුවර් එකක් එන්න පටන් ගන්නවා යාළුවෝ ෂුවර් එන්න පටන් ගන්නවා මේ වෙලාවේ මට තියෙන රාගය රාගයත් එක්ක මම කොච්චර හිටියත් මේකට ආයේ බන්දෝලා අලවන්න බෑ හැබැයි රාග සිත දන්නවා මේ වෙලාවේ ඇවිස්සලා තියෙන්නේ ඇවිච්ච සිතත් එක්ක ආයේ නිවීම හොයන්න යන්නේ කමටහන් එතකොට හැබැයි ඒක හොඳ දියුණු මට්ටමක් හැබැයි ඒක හොඳ සති හොඳ ඒක පටන් ගන්න කෙනෙක් කරන්න ගියොත් අවු දැන් මම මේ කියන්නේ හරියට දැන් අර හොඳ මේ නිකන් තනිපාරේ වාහන අඩුපාරේ ඩ්‍රයිව් කරපු කෙනා දැන් නුවර පාරේ ඩ්‍රයිව් කරනවා වගේ. එහෙන් වාහනනවා මෙහෙන් එනවා මෙහෙන් එනවා ඌට දෙන්නවා හැප්පෙන්නේ නැතුව යන්නේ. ගේ ඇඟට එනවා ඒ ආට් එක. ඉතින් එතකොට එයාට මේ කියන්නේ එයාට අවුලක් නැහැ මේ සිත ඇවිල්ලා මොනවා කරේවා. එයා දන්නවා මේ සිතට බැඳීම ඇවිල්ලා තියෙනවා. දැන් මේ හිත ගැටීම ඇවිල්ලා තියෙනවා. ගැටීම ඇවිල්ලා දිනවා ඒකත් එක වැඩ කරන හැටි දන්නවා ඒක ගෙවිටි ගෙවෙන බව දන්නවා අන්න එතකොට යා රාගේ ඇති බවක් දන්නවා රාගේ නැත්තන් රාගෙ නැති බවක් දන්නවා හැබැයි මේ දෙක ප්‍රශ්නයක් කරගන්නේ එයා තේරුම් ගන්නවා මේ රාගේ මම කියලා ගෙන ගත්ත එකක් නෙමෙයි මම කියලා ගෙන ගත්ත තරහාවක් නෙමෙයි මම කියලා ගෙන ගත්ත කිරිසියාවක් නෙමෙයි මේක මම යන්න කිව්වින්ද ගියත් නෙමෙයි මේක වැඩ කරන්නේ යම් හේතුඵල ක්‍රියාකාරීත්වයක් මේක වැඩ කරන්නේ යම් පුරුදු රටාවක ෘචි අෘචිකට සාපේක්ෂයි කියලා මම දේරුම් ගන්න ටික 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 මේ සිත මේන රාගේවත් මේන කෙලේශේවත් මම තියේදි තියෙන බව තේරුම් ගන්නවා නැති වෙදි නැති බවත් තේරුම් ගන්නවා සහ ඒක මේ මගේ රාගේවත් මගේ දේශේවත් නැත්නම් තව කෙනෙක් නිසා මට රාගය ආවවත් තව කෙනෙක් නිසා මට කේන්ති ආව කියලා මගේ පැත්තට දාගන්නෙත් නැහැ චෝදනාව බාහිරට දාන්න යන්නෙත් නැහැ අරයා හින්දායි මට මේ කේන්ති යන්නේ අරයාගේ වැඩේ හින්ද කියලා දාන්න කියන්නේ නැහැ. එයා ටික 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 දානවා මේක පටිච්ච සමුප්පන්නයි. මේක මෙන්න මේ සංසන්දනයේට පුරුද්දක් තියෙනවා. මෙන්න මේ වගේ බලාපොරොත්තු වෙන ගතියක් තියෙනවා. ඔන්න ඕක නිසා එන්නේ. ඒක මම මේ හේතුව තේරුම් ගන්නවා. එතකොට මේ හේතුව තේරුම් ගන්න එක තමයි දෙවෙනි කාරණේ. පළවෙනි එක තමයි මගේ සිත ඔන්න දැන් අපි පළවෙනි කාරණේ තමයි සිත ඔටෝ වර්තමානයේ පළල් වෙලා ඉබේ වර්තමානයේ ඉන්න කාලේ වැටුණාට එක පාට ගිහලා ආවුණා. අහුනාම වැදගත්ම දැන තමයි අහුන බව තේරුම් ගන්න. ඒක දන්නේ නැත්නම් මොනවත් කරන්න බෑ. ඒක දන්නේ නැත්නම් අහුවෙලා යනවා. අහුන බව තමන් කොටුන බව බැඳුන බව තේරුම් ගන්න මේ එක. දෙක ඒකට වෛර කරන්න යන්නේ නැහැ. ඒක නැති කරන්න කලබල වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් විදියට ඒක පටිච්ච සමුප්පාද ස්වභාවයක් විදියට තේරුම් ගැනීමමයි. සහ ඒක මම තේරුම් ගන්නවා මේකේ හටගෙන ගෙවෙන එකක් කියලා. එතකොට මොකද වෙන්නේ අපි අභ්‍යන්තරේ මේක අම්බලමක් වගේ අපේ ඇතුළ තියා ගන්න. අම්බලමට කවුරු ආවත් යන්න කියන්නේ නැහැ. කවුරු ආවත් අම්බලමකට යන්න කියන්නේ නැහැ. ඕනේ මනුස්සරෙ එන්න පුළුවන්. හැබැයි කිසි කෙනෙක්ට අම්බලම අයිති කරගන්න බෑ. කිසි කෙනෙක්ට ඇවිල්ලා අයිති කරගන්න මේ මගේ ගෙදර අදින් පස්සේ කාටවත් එන්න බෑ කියන්න බෑ. එන්න පුළුවන් යන්න පුළුවන්. ආන් ඒ වගේ තමන්ගේ ඇතුළ අපි මොකද කරේ සිහිය පුහුණු කරන ගමන්ම අභ්‍යන්තරයේ අම්බලමක් වගේ ඕනේ අරමුණකට එන්නත් දෙනවා ඕනේ අරමුණකට යන්නත් දෙනවා කිසිම දෙයක් තියාගන්න හදන්නේ නැහැ කිසිම දෙයක් ප්‍රතික්ෂේපයට යන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ තියාගන්නේ නැහැ ඉතින් එතකොට දැන් මගේ ඇතුළ අම්බලමක් කරගන්නට පස්සේ එතකොට මට තේරෙන්න පටන් ගන්නවා මගේ ජීවිතේ මට ඕන දෙයක් කරන්න පුළුවන් මගේ අභ්‍යන්තරයේ මේ කිසි දෙයකට බැඳෙන්නේ නැහැ දැන්. තියෙන බව දන්නවා. දැන් අර බලන්න උදාහරණයකට කිව්වොත් එහෙම එක ඔය මේ කාන්තාවක් සෝතාපන්න වෙලා ඉන්නවා. එයා කොහොම හරි යාගේ හිත යනවා මේ වැද්දෙට. ගිහිල්ලා කොහොම හරි මෙයා වැද්දා කසාද බඳිනවා. වැද්දාව කසාද බඳලා මෙයාට ළමයි දෙන්නෙකුත් හම්බෙනවා දැන්. දැන් වැද්දාව කසාද බඳලා කොහොම හරි දැන් ළමයි දෙන්නෙකුත් හම්බුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කොහොම හරි ඒ වැද්දා දඩයන් කරන කැලෑවට යනවා ඒ කාන්තාවගේ ගෙදර තියෙන හරියට. දැන් වැද්දා දැක්කා හාමුදුරු කෙනෙක් එනවා.
වැද්ද කල්පනා කළා දැන් හාමුදුරු කෙනෙක් දැක්කා කියන්නේ වැඩේ අවුල් හොඳට මොකද හාමුදුරු දැන් ඕනෑම කෙනෙක්ට එහෙම ලෞකික දෙයක් කරන්න යද්දි හරි කකුසලයක් කරන්න යද්දි භික්ෂුවක් දැක්ක ගමන් ඒක කෙලවෙනවා කියලා කියනවානේ ඒ කියන්නේ භික්ෂුවක් උදේ පාන්දර දකින්නක අසුභ කරන්නේ මොකද දැන් මොකද දැන් අපි දැන් භික්ෂු ජීවිතේදී අපි ආශිර්වාද කරි උපමන්ට ඉන්න හැටි කෙලවේවා කියලානේ ඒ මේ පැත්තෙන් මේ ඔය අය කියන්නේ මේ අයට කෙලෙවෙද්දි තමයි මේ අය නිවනට ලං වෙද්දි හරියද්දි අහු වෙනවා හරියනවා කියන්නේම ලෞකික ජීවිතේ සාර්ථක වෙද්දි ගිහිල්ලා වට බැඳෙනවා හැබැයි පටාචාරයට වගේ කෙලවුණා නම් ආයෙ එනවා බුදුහාමුදුර ඔයාලා තේරුමක් නැහැ කියලා තේරුම් ගන්න තරුණ වයසදී පටාචාරාවක් වුණා නම් ඔබ තරුණ කාලෙදිම ඔක්කොම කෙලවෙලා ගියා නම් ඕ එකක් හරි තිබ්බොත් ඉතින් ළම වෙනුවෙන් හරි ඉන්නෙපෙ අරග වෙනුවෙන් හරි ඉන්නෙපෙ ඒ නිසා අපේ පැත්තෙන් මේ පැත්තෙන් බලද්දි මිනිස්සුගේ කෙලවෙන එක තමයි හරියා. මිනිස්යාට හැඳි ගෑවිලා යනවා නම් කෙලවෙලා යනවා නම් එයාගේ ජීවිතේ අපිට සතුටුයි. ඉතින් ඒකේ නිවන්සුව ලැබේවා කියන්නේ ඒකනේ. නිවන්සුව ලැබේවා කියලා ආශිර්වාද කරන්නේ කෙලවෙලා ඉක්පන්ට. ඔය අල්ලන් ඉන්න ආඩම්බරකම් ලෝකයන් ඔක්කොම කෙලවෙලා පලච්චා කියලා ආශිර්වාද දෙයි. ඒ පැත්තෙන් බලද්දි භික්ෂුවක් දකින්නම කියලා ලෞකික මිනිස්සුන්ට සුබ කටයුත්තක් නෙමෙයි උදේ පාන්දර. උදේ පාන්දර මොකද භික්ෂුව ඉන්නේ එතන කෙලවීම ආශිර්වාදයක් කරාගෙන අහිමි වීමට ප්‍රේම කරන ඒකම අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් ලෞකික මිනිස්සේ කියන්නේ ඒ මිනිස්සයා බයේ ඉන්නේ කෙල කොයි වෙලේ කෙලවෙයිද දන්නේ නැහැ බිස්නස් මෙහෙ වෙයිද දන්නේ නැහැ අරක මෙහෙ වෙයිද දන්නේ නැහැ කියලා ඒ මිනිස්සයා ඉන්නේ හරියන්න දඟල ඒතකොට මේකේ පැති දෙක ඉතින් කොහොම හරි වැද්දට එන වැද්දට මුල් අප්සෙට් දැන් උදේ පාන්දර ශ්‍රමණේ දැක්කා අවුල් ඇත්තටම වැද්දර එකක්වත් දඩයමක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. වැද්දර කිසිම විදියට එදා දවසම කිසිම දඩයමක් මොකක්වත් දැන් කරගන්න බෑ. මොකක්වත් කරගන්න බැරි වුණාට පස්සේ වැද්ද මොකද කියන්නේ? වැද්දර කේන්ති කියනවා මෙතන හොඳටම දැන්. කේන්ති කියලා මෙන්න මේ ශ්‍රමණය උදේ දැක්කේ ඉඳ තමයි අද කරුමේ අද කිසිම දෙයක් නැහැ, කණ්ඩ දෙයක් අත හොයාගත්තේ නැහැ කියලා වැද්ද මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දුන්න අරගෙන විදිහට යනවා. බුදුරජාණන් වහන්සේ දුන්න අරගෙන විදිහට යද්දි බුදුරජාණන් වහන්සේ යාව අයිස් කරනවා ෆ්‍රීස් කරනවා අපි හරි ගල් කරනවා වැද්ද දැන් දුන්න නැදගෙන ගල් වෙලා ඉන්නවා දැන් ඊට පස්සේ අම්මා කියනවා පුතේ බලල වරෙන් තාත්තා තාම නෑ රෑත් වෙලා මොකද කියලා ලොකු පුතා යනවා ලොකු පුතා ගිහිල්ලා දැක්ක තාත්තා ෆ්‍රීස් වෙලා ඉන්නවා අර ශ්‍රමණේ කියන විදිහට පුතා මොකද පුතා දුන්න අරගෙන විදිහට ගියා බුදුහාමුදුරුවෝ පුතාවත් ෆ්‍රීස් කළා අන්තිමට දෙවෙනි පුතත් ගියා දෙවෙනි පුතත් ඒකම දැකලා දෙවෙනි පුතත් බුදුහාමුදුරුවන්ට විදිහට යද්දි දෙවෙනි පුතත් ෆ්‍රීස් කළා දැන් ඔය තුන් දෙනාම ගල් වෙලා ඉන්න දුන්න බුදුහාමුදුරු පැත්තට ඇදගෙන පීසලා ඉන්නවා ඊට පස්සේ මොකද කරන්නේ දැන් මේ කාන්තාව බුදුහාමුදුරු හොයාගෙන එනවා දැන් මේ බුදුහානේ මේ තුන් දෙනා කොහෙද ළමයි දෙන්නේ මහත්යත් නැහැ ළමයි දෙන්නත් නැහැ ළමයි දෙන්නත් නැහැ මහත්යත් නැහැ කියද්දි කොහොමාරි හොයාගෙන ඉද්දි දැක්ක බුදුරජාණන් වහන්සේගේ පැත්තට දුන්න ඇදගෙන තුන් දෙනාම ගල් වෙලා ඉන්නවා එතකොට කියනවා අනේ මගේ බුදු තාත්තට ඇයි මේ මොකද කරන්නේ අපරාධේ කියලා. කිව්ව ගමන් අර ප්‍රීස් එක අයින් වෙනවා. වැද්ද කියනවා ඉතින් කියන්න බෑ ඔයලගේ තාත්තා මෙයා කියලා. මම දැනන් හිටියේ අර සිටුවරේ කියලා මේ අදනේ කිව්වේ තාත්තා කියලා. ඉතින් මම දැනන් හිටියද ඕ තාත්තා මේ කියලා කියලා වැද්ද බයින්වල. එතකොට කොහොම හරි බුදුහාමුදුරුව බණ කියනවා බණ කියලා වැද්දයි ළමයි දෙන්නයි තුන් දෙනාම සෝහන. ඒද බුදුහාමුදුරුව මේක ඇවිල්ලා ඇවිල්ලා කියනවා ජේතවනාරාමේ මෙන්න මෙහෙම අද සිද්ධියක් වුණා. මේ දිදි මම මෙන්න මෙහෙම කරා අන්තිමට තුන් දෙනාම මෙහෙම වුණා අන්තිමට මෙහෙම කාන්තාව එල්ල බුදු තාත්තා කියද්දිම මම ඒක අයින් වෙලායි ගල්වීම මෙහෙම මෙහෙම වුණා බණ කිව්වා මෙහෙම සෝදාපන්න වුණා කියලා දැන් විස්තරේ කියනවා විස්තරේ කියාගෙන යද්දි අහනවා හාමුදුරුවෝ එතන ස්වාමීන් එතන හිටපු අර කාන්තාවට මොකද උනේ කියලා කියනවා ඉතින් එයා සෝදාපන්න වුණේ නැහැ මොකද එයා ඒ වෙද්දි සෝවාන් වෙලා හිටී කියලා එයා ඒ වෙලාවේ සෝවාන්ුනේ නෑ සෝවාන් වෙලා හිටිය කියලා. එතකොට අහනවා ඒක කොහොමද වෙන්නේ? ඉතින් ඒ කියන්නේ ඒ කාන්තාව තමයි වැද්දට සත්තු මරන්න ඊතල දෙන්නේ, දුන්න දෙන්නේ. ඉතින් අහනවා ඒ වගේ කෙනෙකු සෝවාන්නේ සෝවාන් වෙන්නට ඔක් කරන්න පුළුවන්. ඇත්තටම කෙනෙක් සෝවාන් වුණාට පස්සේ එයාට මේකට බැඳීමක් නෑ, බැඳීමක් නැතුව එයාගේ යුතුකම කරනවා. දැන් එයා දැන් අපි කියන්නේ මේ විතරක් අපි වර්තමානයේ ඉන්න කාලේ පළල් කළා කියලා අපි මුකුත් නොකර ඉන්නේනේ ආරාමයේ වැඩ කරනවා අනාගතේ කරනවා හැබැයි ඒකට බැඳීමක් නැහැ මේ වර්තමානයේ පළල් වෙච්ච කෙනෙක්ට ඒකින් කියන්නේ එයාගේ අනාගතය ගැන හිතන්නේ නැහැ කියලා මේ අනාගතේ ඒකින් කියන්නේ එයා මුකුත් කරන්නේ නැහැ ඔය කාමරෙටලා ගල් වෙලා ඉන්නවා කියලා කියන්නේ දැන් ඒ අර කාන්තාව සෝතාපන්න වුණා එයාගේ වර්තමානය හඳුනගත්තා හඳුනගත්තට එයාට සතු මරණ චේතනාවක් නැහැ හැබැයි ඒකට බැඳිලා නැහැ එයා හැබැයි එයාගේ යුතුකම වේලාවට
යගේ මහත්යගේ ජොබ් එක කරන්න දුන්නේ ඉතාලිය දෙනවා එච්චරයි. එතකොට කියනවා අන්න ඒක තමයි මේක ස්වභාවය. ඉතින් එතකොට මේ දුන්නයි ඉතාලියයි දෙනවා. එතකොට වැඩේ දෙන්නේ එතකොට හිතා ගන්න බෑ හාමුදුරුවන්ට එහෙම කරන්න පුළුවන්ද කියලා. වැඩේ දෙන්නේ මේ සතිය හදාගත්ත මනුස්සයර මේක තේරෙනවා. මේ කිසිම දෙයකට නොබැදී ඕන තරම් මේ වැඩ කරන්න පුළුවන්. ආරාම හදන්නත් පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වැඩේ දෙන්නේ මිනිස්සු හිතන්නේ බැඳිච්ච කෙනයි නොබැඳිච්ච කෙනයි දෙන්නම එක වැඩේනේ කරන්නේ. එතන මෙයක් අරයා වගේම බැඳිලා ඇති මේවට. මෙයක් ඇලිලා ඇති මේවට. මේ ගෙදරවට ඇලිලා ඇති. මහත්තයාට ඇලිලා ඇති. යුදු බැඳේ තියෙන්නේ මිනිස්සු හිතන්නේ මේ වුණාට ප්‍රශ්නයක් නැහැ ඉතින්. එයාට බැඳීමක් නැති වුණත් එයා ගෙදර වැඩ කරන්න පුළුවන්. එයාට ගිහි ජීවිතය කටයුතු කරන්න පුළුවන්. විසාකාව වගේ. හතේ සෝයන වෙලා දිගට මේ කටයුතු කරන්නේ. ළමයි 16ක් ඇතුව යුතුකම් කරා. සියල්ල කරේ. ඒකෙන් කියන්නේ නැහැ මම ඒක මේ ගිහි ජීවිතේ ඉන්න කියලා උනන්දු කිරීමක් නෙවෙයි. ඒක හොඳයි කියන්න හදනවත් නෙවෙයි. ඒ වුණාට මේ සතිය වඩා ගත්ත කෙනා සිහිය හැදිච්ච කෙනා අවදිය හැදිච්ච කෙනාට තේරෙනවා මේ ඕන එකක් තියෙද්දි ඕන එකක් තියෙන්න නොබැදී වැඩ කරගෙන යන්න පුළුවන් කරගෙන අනාගතය ගැන හිතන්නේ නැතුව අනාගතයට බැඳෙන්නේ නැතුව අනාගතේ වැඩ කරන්න පුළුවන් අනාගතේ. හැබැයි ඒකට බැඳීමක් නැහැ අයිති කරගෙන වෙන්න ඕන කියන එකක් නැහැ. අන්න ඒ ආර්ට් එක තේරෙන්න ගන්න ඒ කලාව තේරෙන්න පටන් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මේක පටිච්ච සමුප්පන්න බව මේ එන සිට තේරුම් ගත යෝගාචරයට ඊට පස්සේ මට හිතෙනවා එයාට ඇත්තටම මේකට කිසිම දෙයකට නොබැදී එයාට දැන් අවිතනක දැන් මේ පැත්තෙන් එයා දන්නවා මේක මායාවක් මේක සිහිනයක් මේක සෙල්ලමක් කියලා දැනගෙන මේ පැත්තේ කන පැලෙන්න ගහන්නත් පුළුවන් කාටවත් මේ පැත්තේ ගහනවා කන පැලෙන්න බයිනවා මොහරපෙන් සරට බයිනවා සර කරනවා හැබැයි ඇතුලේ මොකක්වත් නැහැ. ඒ කියන්නේ එයාගේ ඇතුලේ එයා දන්නවා මේක සෙල්ලමක් මේක මේ වෙලාවට මගේ භූමිකාවේ රංගනේ විතරයි. ඒ නිසා එයා ඒ වෙලාවට එක කරනවා. වැඩේ දෙන්නේ මිනිස්සුන්ට බලන්නකෝ මේ ආදුරොන්ට මේ ගියා මෙයා කියන්නේ නම් සෝහන් කියලා රහත් කියලා මෙයා කියන්නේ නම් මෙහෙ බලන්නකෝ මෙයාගේ කේන්ති කියලා දින ඇටි මෙයාගේ සැර මෙයාගේ නපුරු කියලා මිනිස්සු ජජ් කරන්න. අන්න එතකොට තේරෙනවා ඒ වෙන්නේ යාලා මේ කතාව හරියට ප්‍රැක්ටිස් කරලා නැහැ. මේ මාර්ගයේ වඩලා නැති ඉඳලා යාලා ජජ්මන්ට් දෙන්න යනවා ආරයන් වහන්සේලා පිළිබඳ සත්‍ය තේරුම් ගත්තා අය ප්‍රත්‍යක්ෂ තියෙන එක. එතකොට හොඳටම පටලෝ ගන්නවා පාත් එක. පාත් එක වරදෝ ගන්නවා. මොකද අවබෝධයට ප්‍රත්‍යක්ෂයගේ ඇතුළ වැඩ කරන්නේ අපි ලෞකික මිනිස්සුගේ ඇතුළ වැඩ කරන විදිහට නෙවෙයි. එයා ඒ වුණාට එයා කරන ක්‍රියාකාරකම් දෙක මේකයි. එයා සැර කරනවා බයිනවා බැඳිච්ච මිනිස්සුත් බයිනවා සැර කරනවා. හැබැයි එයාගේ ඇතුළ පරිවර්තන එයාගේ ප්‍රත්‍යක්ෂය දෙනවා. ප්‍රත්‍යක්ෂ අවබෝධය නිසා එයා දන්නවා මේක අවස්ථානුකූල නාටකයක්. අවස්ථානුකූල සෙල්ලමක්. ඒ නිසා එයාට ඕන වෙලාවක රජෙක් වගේ ඉන්න පුළුවන්. ඕන වෙලාවක ඊළඟට එයාගේ භූමිකාව මාරු කළා නිකන් සිරිවිරිස් වගේ බෝක්කුවක් උඩ සුරුට්ටුවක් උරන්නත් පුළුවන්. එයාට දේශකයෙක් වෙන්නත් පුළුවන්. ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. පීනුම්කරුවෙක් වෙන්නත් පුළුවන්. එයාට ඕන වෙලාවක ඕනේ චරිතයක් ටක් ගාලා ඒ මොකද ඒ චරිතයට හිර වෙලා නැහැ එයා. එයා ඒ චරිතයට බැඳිලා නැහැ. ඒ නිසා එයාට තේරෙන්නේ නැහැ. එයාට පිරිකර පූර කරද්දි පිරිකරත් පිළිගන්නවා. එයාට ගල් ගහද්දි ගල් දිගත් එයා පිළිගන්නවා. මොකද එයාට ඒ දෙකේ විශේෂ දෙයක් නැහැ. මොකද ඒ දෙකම දැනීම් දෙකක් විතරයි. පිරිකරයක් පූජ කළත් දැනීමක්, බැරුමක් බැන්නත් දැනීමක්. ඉතින් ওই දෙකේ වෙනස තේරෙන්නේ නැහැ ඉන්නේ. නේ? අපිට අන්තර්ජාලය හොඳ කියලා තිබ්බත් ඒක පෙනීම මාත්‍රයක් විතරයි. බැරුම් බැල්ලා තිබ්බත් පෙනීම මාත්‍රයක් විතරයි ඒක. ඒ නිසා එයාගේ අභ්‍යන්තරයේ කිසි තේරෙන්නේ නැහැ. එයාගේ සිත හරියට නිකන් මේ වගේ. ඉතින් ඔයා ඔබට ඔබ නිකන් කිව්වොත් ඔබ එකපාරට ඔබගේ අතීතය සම්පූර්ණ ඩිලීට් කරනවා. ඔබගේ අනාගතය සම්පූර්ණ ඩිලීට් කරනවා. හරි දැන් ඉපදිච්ච ගමන් ළමයෙක් වගේ. අනාගතය කියන්නේ ඔබේ අතීතයේ මතක ඔක්කොම ඩිලීට් කළොත් දැන් අනාගතය ගැන බලාපොරොත්තු ඔක්කොම ඩිලීට් කළොත් දැන් ඔබට රූප වේදි මොන වගේ ඇද්ද ඇතුළත? සද්ද ඇද්ද මොන වගේ ඇද්ද? ආන් ඒ වගේ තියෙන කෙනා තමයි නිර්වාණ ධාතු තුළ ඉන්නේ. ඔබගේ ඔක්කොම දෙපැත්ත ඩිලීට් කළාම ඔබ ඉන්නේ නිර්වාණ ධාතු ඇතුළේ. එතකොට එයාට පේනවා අර මැසේජ් එක පේනවා. බැලලා දාන එක දිනකම් හොඳට පේනවා. ඉතින් එතන ඊයාලා මුකුත් ගැලෙන්නේ නැහැ අස්සට. ඉතින් ඇස්සට ගන්න කොහොමද ඉතින් මුකුත් නැහැ එයාට. දෙපැත්තම ඩිලීට් කරලා තියෙන්නේ. දෙපැත්තම වහලා තියෙන්නේ.
හැබැයි මේක මෙහෙම හිතන්න එපා නිකන් මෙන්න මේ වගේ තත්ත්වයක් කියලා හිතන්න බෑ කල්පනා කරන්න බැරි තත්ත්වයක් කියලා හිතන්න එපා මේ අත්දැකීම මම නිකන් එක සාපේක්ෂක උපමාවක් පෙන්නුවා නිකන් හිතන්න ඒ වගේ වුණොත් කාට හරි ඒ වගේ තත්ත්වකට යාගේ අභ්‍යන්තරේ පැද්දුණොත් මොන වගේද කියලා එතකොට යාළේ පේනවා ඇහෙනවා දැනෙනවා ඉතින් එච්චරම තමයි දෙදෙනින් එහාට ඒක හොඳද නරකද උසස් කළාද පල්ලෙහාට දාලාද මගේ තත්ත්වෙට මොකද මොනවද තේරෙන්නේ නැහැ නේද දැන් අර අර දෙපැත්ත ඩිලීට් කරමු මිනිස්සෙට දෙපැත්තම කට් කරලා ඉවර වෙච්ච කරාට තියෙන්නේ සදාතනික වර්තමානයක් විතරයි සදාතනික වර්තමානයක් විතරයි යන්නේ තේරෙන්නේ ඉතින් එතෙන් යාළ මොකුත් නැහැ අන්න එතෙන්ටපත් වෙනවා කෙනෙක්ගේ අභ්‍යන්තරයේ මේ ප්‍රැක්ටිස් එක පුහුණු කරගෙන ගියාට පස්සේ සීයේ මේ ප්‍රැක්ටිස් කරගෙන මේ පටිසමුප්පන්න ස්වභාවය තේරුම් අරගෙන මේක දැනගත්තොත් එයාගේ අභ්‍යන්තරේ ඒ වෙලාවට ක්‍රියා කරනවා ඒ වෙලාවට වචන කතා කරනවා ඒ ඇරෙන්න යාට විශේෂයක් දෙන්නේ ඒසා යාට කාගවත් පලි ගන්න බෑ එල්ලි එල්ලි යාට සටන් කරන්න යන්න බෑ ඒ වෙලාවට දක්වන ප්‍රතිචාරයක් විතරයි ළමෙක් වගේ එයාගේ අභ්‍යන්තරේ ඒ වෙලාවට ඉඳලා ළමයා අඬන්නේ හරි hina වෙන්නේ හරි ප්‍රතිචාරයක් දක්ව ඉවරයි හිටින්නේ නැහැ අභ්‍යන්තරේ හරියට නිකන් හරියට මේ අහස යන්නේ ඉරක් වගේ අහස යන්නේ ඉර හිටින්නේ ලෞකික බැඳෙන හිත හරි නිකන් ගලේකට ඉරක් වගේ උත්තර හිතනවා තදට වදිනවා නේ ඒකෙන් කියන්නේ නැහැ යාට මතක් කරන්න බෑ කියලා දැන් ගියවුරුද්ද බැඳනනම් මතකයි මේ මතකේ නැතිලා නේ මතකේට බැඳීම නැතිලා අපිට එමුනේ අපෝ ඒ මිනිහා මට මෙහෙම කිව්වා මම බලන්නවත් නැහැ කියලා මිනිස්සු නිකන් අර අවුරුදු 10කට ඉස්සලා විදිහ ප්‍රශ්නයක් මතක තියාගෙන බලන්නේ නැහැ නේද දැන් සත්‍ය තේරුම් ගත්තද කියලා අපිට මතකේ නැති වෙන්නේ නැහැ මතකේ තියෙනවා මතකෙට බැඳීමක් නෑ නිකන් ඒක නිකන් අහස ඇඳ ඉරක් වගේ මැකිලා ගිහිල්ලා බැඳී බැඳෙන්න බෑ යාගේ ඇතුළ කිසිම දෙයක ඊගාව මොහොතේ ඉසිසලා මොහොත අමතකයි අමතකය කියන්නේ බැඳිලා නෑ කියන නේතුව නිකන් මේ නිකන් සිහිමුර්ජා වෙලා වගේ එකක් නෙමෙයි අන්න ඒ වගේ මට්ටමකට තමන්ගේ අභ්‍යන්තරය මේ පුහුණුව කරගෙන යද්දී යාගේ හිතපත් වෙනවා ඉතින් මනුස්සයට මනේ දෙන්නේ ඒ මෙයාට බැරිම නා දැන් අපි තුන් දැන් ওই ප්‍රැක්ටිස් කරගෙන ඔහොම කරගෙන යන්න බැරි නම් එයාට තේරෙනවා නෑ මොනවා කළත් මේකට අහු වෙනවමයි කියලා මම අහු වෙනවා මට ගැලවෙන්නත් ඕන කියලා තදරි දෙන්නා මං කියන්නේ අයියා සබදාහමට කියන්න මාව මේකෙන් ගලවන්න මට ඕන ගැලවීම විතරයි පළවෙනිවෙනුවද දෙවෙනුවද මේ බැඳෙන ඇලෙන මේ මනසින් භවයෙන් මට සසරින් නිදහස් වීම විතරයි ඕන කියලා මං කියන්නේ නේචර් එකට කියන්නේ සබදාහමට කියලා ඊට පස්සේ සබද ඔබේ සිතට කිව්වහම ඔබට මට ගැලවෙන්න ඕනේ මේ ජීවිතය ඇතුළේ මට මේකෙ නිවීමමයි ඕල කියලා තේරුම් ගන්න සිතට යමක් කිව්වොත් සබදාහමෙන් ඉල්ලීම කළොත් සිත ඒක ඉෂ්ට කරන්නම තමයි හදන්නේ වැඩේ දෙන්නේ සිත ඉෂ්ට කරද්දී සිත ඊළඟ ටික ටික ඔබේ බැඳීම් ඔක්කොමගෙම ඔබ ගලවනවා සබදාහම හැබැයි ගලවද්දී මිනිසු හයියේ නැහැ මිනිසු හිත අයියෝ බැරි වෙයි මට මෙයා නැතිලි කියලා ආයෙ බැඳෙනවා ආන් එතන ඒකයි බුදුහාර ගැන එක බැරිම නම් මේක කරන්න කරාට මේක කඳුළු සලාගෙන දිවට දිව හපාගෙන හිත දැඩි කරන්න. සිත දැඩි කරලා සිතට නියෝගය දීලා මාව ගලවන්න. කියලා ඊට පස්සේ සිත ඔක්කොම බැඳින් වලින් කඩ කඩ යද්දි ආයෙ හොයන්න යන්න එපා. අනේ මට ස්ට්‍රෙස් මට අමාරුයි. ඒව නැතුව කඳුළු සලාගෙන ඉන්න. එතකොට ගලවලා දානවා. කූත් නොකර ඇඬෙනවා. අමාරුයි පාළුයි. සොහොනයි. හැබැයි මම කියලා තියෙන සබදා. වේදනයි ඒ වේදනාවත් එක්ක එතකොට සිත ගලවනවා මේ ඔක්කොම ගලවලා යා ඔයාගේ මූල ස්වභාවයට යනවා හැබැයි යද්දි අර අර හිත බැඳි තදට බැඳෙන මනුස්සට ටිකක් දැඩි වෙන්න පුළුවන් එයාගේ මාර්ගය එයාට කඳුළු සලාගෙනයි මේ ගමන යන්න තියෙන්නේ එහෙම හරි යන්නේ ඉතින් ඒ වගේ ප්‍රැක්ටිස් එක තමයි දිග දිගට කරගෙන යන්න තියෙන්නේ අමාරු නම් අර දත් මිදි කාගෙන හරි කමන්නේ නැහැ මේක යන්නේ හැබැයි මේ නොබෙදෙන තැනට නොයැලෙන තැනට